අවසරයි සීලම දෙනා ධර්ම දේශනාවට ප්‍රථම හිත තැන්පත් කරන සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛූ චිත්තේ චිත්තානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු විද භික්ඛවේ භික්ඛූ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති යතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහීනෝ හෝති තංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ වටිනා සතිපට්ඨාන සූත්‍රය ඉදිරින් තියාගෙන දේශනා 12ක් හමාර කරලා තියෙනවා ඒ වාගේම කායනුපස්සනා සතිපට්ඨානිය වේදනානුපස්සනා සතිපට්ඨානිය චිත්තානුපස්සනා සතිපට්ඨානිය කියන මේ කොටස් අපි අපගේ ශක්ති ප්‍රමාණේ මූලධර්ම කාරණා ප්‍රායෝගික කාරණා සහිතව විස්තර කරගන්න යෙදුණා. අදාපි මේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි එහෙම නැත්නම් ධම්මානුපස්සනා සතිපට්ඨානයේ වශයෙන් සඳහන් වෙන කොටසටයි. මේකේ යටතේ විශාල විග්‍රහයක් තියෙනවා. ඒත් වශයෙන්ම කියනවා නම් වැඩිම ධර්ම කොටස රාශිය වැඩිම විග්‍රහයක් සඳහන් වෙන්නේ මේ ධම්මානුපස්සනා කොටසේ. ඊගාවට තමයි කායානුපස්සනා කොටස වැටෙන්නේ. ඊගානකට චිත්තානුපස්සනා කොටස අඩුම කොටසක් සඳහන් වෙන්නේ වේදනානුපස්සනා කොටසේ. මෙතන ධම්මානුපස්සනා කියලා කියනකොට සම්ප්‍රදානුකූලව ආචාර්ය මතයන් අනුව සලකලා බලනවා නම් මොනවද මෙතන මේ ධර්ම කියලා කියන්නේ කියලා බැලුවොත් යම් කොටාසයක් කායනුපස්සනාට අයිති වෙන්නේ නැද්ද? යම් කොටාසයක් වේදනානුපස්සනාට අයිති වෙන්නේ නැද්ද? යම් කොටාසයක් චිත්තානුපස්සනාට අයිති වෙන්නේ නැද්ද? මේ සියලුම කොටස් මෙතන ධම්මානුපස්සනායටට ගෑනවා. සතර සතිපට්ඨාන එකතු වෙච්චහම සම්පූර්ණ අංග සම්පූර්ණ විග්‍රහයක් මේ ගමන් මාර්ගයේ පිළිබඳ ප්‍රතිපදා පිළිබඳව ලැබෙනවා. ඒ නිසා කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා යන කොටස්වල සංග්‍රහ වෙච්ච නැති විස්තර වෙච්ච නැති කොටස් රාශියක් මේ ධර්මානුපස්සනාවට ලැබෙනවා. ඒක විස්තර කරලා දෙන්න හදන්නේ ධර්ම නැත්නම් හිත කියන කොටසට අරමුණු වෙන දේවල් කියලා. චිත්තාරම්මන වශයෙන් තමයි මේ ධර්මානුපස්සනාවට අර්ථකථනය දෙන්න අටුවාව උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම හිතට අරමුණු වෙන උගාක් දේවල් වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ගැනෙනවා. ඒ නිසා මේක හිතට අරමුණු වෙන දේවල් කියලා කිව්වොත් එතකොට වේදනානුපස්සනාව ගැන අපට චිත්තානුපස්සනාව ගැන වෙනම අර්ථකථන දෙන්න වෙනවා. ඒක නිසා ඊවා ගැන සලකා බලන ඇත්තෝ මතක් කරලා තියෙන්නේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා යන අනුපස්සනා ක්‍රමය යටතේ දියුණු වීගෙන යන භාවනා හිතට හමු වෙන්න පුළුවන් අරමුණු කියලා තමයි මේකට කියන්නේ. අර වැඩ කරගෙන යනකොට මගදී හම් වෙන්න පුළුවන් දේවල්. අරවා තමයි ප්‍රධාන වශයෙන්ම මාර්ගපත.
ඒ පැත්තේ යනකොට මේ ඉදිරියට සාකච්ඡා කරන දේවල් අනිවාර්යම වගේ හමු වෙනවා. එක්කෙනෙකුට නෙවෙයි හැම දිනම ගන්නකොට එක්කෙනෙකුට සමහරලාට මේ කියන බලාපොරොත්තු වෙන කොටස් වලින් යම් යම් අංග ප්‍රකට වෙටින් ඉඳී තියෙනවා, යම් යම් අංග ප්‍රකට නොවෙන්නේ ඉඳී තියෙනවා. නමුත් අතර මාර්ගයේදී හම්බ වෙන කොටස් කියන අදහසකුත් තියෙනවා. ඒ කොහොම වෙදත් ඒ ධම්මානුපස්සනා කොටස ඉස්සල්ලාම සඳහන් වෙන්නේ කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන සරුවචන් වහන්සේ විසින්ම ඒ අහන ප්‍රශ්නයට විස්තර වශයෙන් දෙන්නේ ඉස්සල්ලාම නීවරණ පබ්බයයි, නීවරණ පිළිබඳ කතාවයි. ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති නීවරණේසු, ධර්මයන් විසෙයි ධර්මයන් වශයෙන් බලන්නේ නීවරණයන් විසෙයි. නීවරණ කියන කොටාසියයි. නීවරණ පිළිබඳව නීවරණ නීවරණ වශයෙන් බලනවා. ධර්ම ධර්ම වශයෙන් බලනවා. අපි මේ තාකල් යන ගමනේ උත්සාහ කරා. කයේ කය අනුව බලනවා. ඒ කියන්නේ මොකද්ද? වේදනා වේදනා අනුව බලනවා. හිත හිත අනුව බලනවා කියනකොට විශේෂම වෙලාවෙම උත්සාහ කරේ පූර්ණ නිගමනයන්ගෙන් තොරව පූර්ණ විවෘතතාත්වයකින් ඒ කොට්ටාස දිහා බලනවා. වෙන විදිහකට කියනවා කයේ කය අනුව බලනවා කියනකොට කය පූර්ණත්වයෙන් බලන්න ඕනේ. කය කොටසක් හෝ එක දෘෂ්ටි කෝණයක් හෝ එක පැතිකඩක් බලනවා නෙවෙයි. නමුත් ඕනෑම කෙනෙක් බලනකොට දෙන්නේ එක පැත්තයි, එක පැතිකඩයි, එක අංශයයි. නමුත් අඩු ගානේ අපි දැනගන්න ඕනේ ඒක ඊවැත්තේ පෙනුනට මේකේ නොපෙනෙන පැති ගොඩාක් තියෙනවා. ඒ නිසා කය පිළිබඳව එක පැත්තක් පූර්ණත්වයට ගියාට සන්තෝෂ වෙන්නේ මේකේ සම්පූර්ණ කය පූර්ණ වශයෙන් දකින්න කම්ම කායනුපස්සනාවේ යෙදෙන්න ඕන. ඒක සඳහා ඒ කායනුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, අපි නැත්තම් මේ කතා කරන්න හදන ධර්මානුපස්සනාව වේවා, නිදර්ශනයක් වශයෙන් කියනවනම් මේ හඳ හැමදාම පොළොවට මූණ දාන්නේ එකම මුණක. ඒක අමුතුම යෙදුමක් ඇදලා තියෙන හඳ පොළොවට රවුමක් යනකොට Taman වටෙත් ඒක රවුමක් කරකැවෙනවා. මේ නිසා හැමදාම පොළොව පැත්තට මූණ දාන්නේ හඳේ එකම පැත්තයි. ඉතින් මේක නිසා මේක දිහා ඒ චන්ද්‍ර ගවේෂක විද්‍යාඥයෝ දුරදක්ෂණ මාර්ගයෙන් විවිධාකාර විතර බලලා තියෙනවා. මේකට යන්නේ නැතුව එහා පැත්තට යන්නේ නැතුව කවදාකවත් හඳේ එහා පැත්ත සිටියන් ගත කරන්න බෑ. ඒ මොකද මේ පැත්ත විතරමයි හැමදාම ලෝකෙට මුණ දෙන්නේ, මනුස්ස ලෝකෙට. ඉතින් අර දුරදක්ෂණ වලින් පුළුවන් තරම් එක සිටුවන් ගත කරගෙන ඒගොල්ල දිගටම පරීක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. පරීක්ෂා කරනකොට අවුරුදු නිශ්චිත වශයෙන් නෙවෙයි, අපි කියමු අවුරුදු 30-40 බලනකොට දැකලා තියෙනවා මේ හඳේ යම් කිසි දෝලනයක් සිද්ධ වෙනවා. 100%ක් එක පැත්තකට යනවා, 100%ක් එක පැත්තකට යනවා, අවුරුදු 50කට 60කට අතර කාලාන්තරයක. ඉතින් එන්නේ වෙනස දැකගන්නට අවුරුදු 30ක් 40ක් හඳදියා බලන්න ඕන. 40ක් 50ක් බලන්න ඕනේ. බලනකොට මේ පැත්තෙන් 150ක් 105ක් වැඩිපුර පෙන්වෙනවා. ඒකෝට අනිත් පැත්තෙන් 105ක් මැකෙනවා. අනිත් පැත්තට හැරෙනකොට මේ පැත්තෙන් 105ක් වෙනවා, මේ පැත්තෙන් 105ක් මැකෙනවා. මේ නෙවෙයි අවුරුදු 50ක් ගියාට පස්සේ අර යහා පැත්තෙන් 105යි මෙහා පැත්තෙන් 105යි දෙච්චාම දැන් 160ක් සිටියන් ගත කරලා තියෙනවා ලෝකෙම ඉඳලාම. ඒ වාගේ තමයි අපේ මේ ශ්‍රද්ධාව නිසා, අපේ රුචිය නිසා, අපේ පෙර ඇසුවිරු ගති නිසා, තර්ක නිසා, අපේ මති නිසා අපි ඕනම දෙයක් දිහා බලනකොට හැමදාම එකම මුලස තමයි දකින්නේ. අර දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා වගේ හැම වෙලාවෙම බලනකොට අපිට ඒ පැත්තමයි පේන්නේ. නමුත් කවදාකවත් ඒක නෙමෙයි පූර්ණත්වේ. පූර්ණත්වයෙන් දකින්න හැමදාම අලුත් දෙයකින් බලන්න ඕනේ, අලුත් දෙයක් දිහා බලනවා. තමනුත් අලුත් වෙන්න ඕනේ, අරමුණ දිහා අලුතෙන් බලන්න ඕනේ. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති කියනකොට ඉස්තරලාම දක්වන ආස්වාද ප්‍රසවාස දෙක ගත්තත් කවදාකවත් නරකයි ස්තන්නේ. මම ආස්වාද ප්‍රසවාසයේ දක්ෂයෙක්. ඒ නිසා මට ආස්වාද ප්‍රසවාසයේ මේ සමත කොටස තේරෙනවා, දීඝකට බව තේරෙනවා, මල මුල බදාග තේරෙනවා, ඒකේ මේ සංසිඳීම තේරෙනවා කියලා හිතුවොත් එතනින්ම භවනා හිටිනවා. හිතා ගන්න තියෙන්නේ මම මෙතෙක් කල බැලුවා, අවුරුදු ගණන් බැලුවා, ඒ බැලුවට මට දැකලා තියෙන පැත්තේ මට අදහසක් ගන්න පුළුවන් වුණාට පූර්ණ දැකීමට නම් මම අදත්
අලුතෙන් බලන්නා වාගේ බලන්න ඕන. අලුත් හිතක් ඇති කර ගන්නට ඕන. ඒ අලුත් හිතක් ඇති කර ගන්න අපි නිතර මේ සද්ධාව ඇති වෙන තැන් වලට යනවා, සීල් අර ගන්නවා, අනිකුත් ආකාර වලින් පිං කරනවා, ධර්ම සාකච්ඡා කරනවා හැම දවසෙම. කරන්න ආනාපානය පිළිබඳවම නැත්නම් කාය පිළිබඳවම බුද්ධුම බැලියේ හැටි පැති තියෙනවා. අන්නේ පැති දකින්ද බලන්නගෙත් පරිණාමයක් සිද්ධ වෙනවා. බලන අරමුණෙත් වෙනසක් ඇති වෙනවා. එතකොට ඒ අරමුණ මේ භාවනා අරමුණකුත් වෙනවා, ඉහළ භාවනාව සඳහා සතිපට්ඨානයකුත් වෙනවා. අපි දන්නවා කියලා හිතුවොත් කොතනක හරි අදුගානේ අපි ඊයේ හොඳට මට ආලෝකේ පහළනවා, අද ආලෝකේ පහළ වේවා කියලා හිතුවොත් එතනින් මේ ආලෝකේ පහළ නොවීමට හේතු ස්පැලෙනවා. මේක අපි හිතා ගන්න ඕනේ. අපි ඊයේ ආරාවාණේ කරගෙන ගියේ මේ තාලෙට, ඒ තාලෙටම ගෞරවයෙන් සද්ධායෙන් අලුත් හිතකින් අපි අද දිගට ආනාපානෙ කරන්න ඕනේ කියලා බලන්න යනකොට වෙන දන උදක්ක ගැඹුරක්, වෙන දන උදක්ක සතියක්, වෙන දන උදක්ක සමාධියක් ඒ තුලින් ගන්න පුළුවන්. ආන්නේ වගේ තමයි මේ ධම්මානුපස්සී වලට යනකොටත් කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, ධම්ම චිත්තානුපස්සනාවෙන් පණ පෙවිලා, තෙද ගැන්විලා අපි මේ නීවරණ ධර්ම දිහා බලනකොට ඒ සතිපට්ඨානේ අහපු නැති කාලේ, සතිපට්ඨානේ හිතපු නැති කාලේ, සතිපට්ඨානේ මුල් මුල් කොටස් වලින් පණ පෙවිච්ච නිසි අවස්ථාව වගේම නෙවෙයි. මේ නීවරණ දිහා වෙනස් ක්‍රමයකින් බලන්න පුළුවන්. ඒක නිසා කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒකදී අර නීවරණ ධර්ම තමයි සර්වඥාසේ ඉදිරිපත් කරන්නේ. ඒ නීවරණ පහක් තියෙන බව බෞද්ධ අතර ප්‍රසිද්ධයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. මොන්නේ ඉස්සල්ලාම කියන කාමච්ඡන්දය අපි අර චිත්තානුපස්සනාවේදී බලුවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තංติ පජානාති කිය. මේ රාග හිතම තමයි මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව. මේ කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව කියන මේ නීවරණ ධර්මය මෙතෙන්දි පෙන්නනවා සරුවත්තරනාංශේ අතනදී සරාගං විතරාගං කියලා පෙන්නනවා. දැන් ප්‍රස්වාකාරයකට පෙන්නනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ කාම අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යම් වෙලාවක භාවනා කරනකොට ඉඳව ගමන් අපි අරමුණින් හිත කැඩිලා මේ කාම අරමුණක් ආශ්‍රය කරගෙන පහළ වුණා වූ කාමච්ඡන්දේක පටලැවිලා, කාමච්ඡන්දේකට අන්ධ වෙලා, කාමච්ඡන්දේක මැකිලා, කාමච්ඡන්දේක පටලැවිලා අපි ඉන්නවා දකින්න. දකින්නකොට අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ. වාගේ ආධ්‍යාත්මයේ දැන් කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. ඒ දැන ගැනීම කාමරාගී පුද්ගලයෙක් කාමවස්තුවක් ඉදිරියේ තියාගෙන මට දැන් කාමයේ පහළ වෙලා තියෙනවා කිය, ඒ කාමයේ පිළිබඳ උද්දාමයකින් ආඩම්බරයකින් බලන බැලමක් නෙවෙයි. මේ කියන්නේ කාම කායනුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, සතියෙන්, සමාධියෙන් තෙද ගැටෙච්ච පුද්ගලයෙක් නමුත් අරමුණෙන් හිත ගිහිලා කාමච්ඡන්දයක පටලැවිලා දැන් කාමච්ඡන්දයක් තියෙන බව දැනගන්න හැටි. මේක අපිය දාර චිත්තානුපස්සනාවේදී මතු කරගත්තා වාගේ පාපං පාපතෝ පස්සත කියන සර්වඥාණන්ගේ මූලික ධර්ම කොටස අපිට නැවත සිහිපත් කරනවා. කාමච්ඡන්දයක් ඇති වෙලාවේදී කාමච්ඡන්දයකින් හිත අපේ චිත්ත ප්‍රවාහය එහෙම නැත්නම් විඥානස්රෝතේ කෙලසිරා. අපි මේ වෙනුවට කරමින් හිතේ ආනාපාන වෙන්න පුළුවන්, වේදනානුපස්සනා වෙන්න පුළුවන්. මේ කොයි දේ කරන හිටියත් හිතේ කෙලසිලා දැන් කාමච්ඡන්දේ තියෙනවා. එතෙන් සර්වඥාන්ත මතක් කරන්නේ ඇතුළත මාගේ එහෙමද මගේ ආධ්‍යාත්මික කයෙහි කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. කුලප් වෙන්නවක, බය වෙන්නවක, ලැජ්ජ වෙන්නවක, පශ්චාත්තාප වෙන එකයි නෙමෙයි තියෙන්නේ. කාමච්ඡන්දේ ඇති බව දැන ගැනීමයි. එහෙනම් මා තුල පාපයක් ඇති බව පාපේ පාපේ වශයෙන් දකින්ද. ඒ වගේම සඳහන් කරනවා අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මොන භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානේ මුල කර්මත්තානේ වශයෙන් ගත්තයි කියලා හිතුවොත් නිදර්ශනයක් වශයෙන් ඒ ආදාපාණි ක්‍රමයෙන් 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 ඕන තුනී වේගණ යනවා.
ආස්වාද ප්‍රසාර දෙක දැනිනා නොදැනිනා ආකාරයට සිහින් වෙනවා. හැපිච්ච තැනක් සිහින් වෙනවා. ඕන්නේ ආනාපානේ නැති වුණාට මගේ හිත සතිය තියෙනවා සමාධිය තියෙනවා කිය මේක පුහුණු කරනවා යෝගාවචරය. පුහුණු කරනකොට ඒ ගත්ත මූලස්ථානේ තියාගත්තු මූල කර්මස්ථානේ නැති බව හොඳටම දැන් සතියට වැටහෙනවා. ඒ වගේම ඒ වුණත් සතිය කැඩලා නැති බව දන්නවා. සමාධියක් තියෙන බවත් තේරෙනවා. මොකද කලකොලයක් නැහැ හිත. කය හොඳට තැම්පත් වෙලා තියෙනවා. බලාගෙන ඉන්න හිත උලන් අදින්නත් තරඟපත් වෙන වහන් දැල්ලක් වාගේ හොඳට බලාගෙන ඉන්නවා. ආනාපානයි නැහැ කියලා කලවල භාවයක් නැහැ. මේක හොඳට බලාගෙන ඉන්නකොට මේ යෝගාවචරය දන්නව නම් මේ වෙලාවේ අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අසන්තං නක්ඛි මේ කාමච්ඡන්දෝති පජානාති කියන සර්වචනන්ගේ වචනේ මේ කල්පනා කරන්න කියනවා නෙවෙයි. එහෙම නැත්නම් අරමුණ පැත්තක කියලා ඉවරලා හිතන්න කියනවා නෙවෙයි. දැනෙනවා නම් මේ අවස්ථාවේදී මගේ හිතේ අරමුණක් නැති වුණාට මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ. රාගේ නැහැ. ආනෝය දැන ගැනීම උනේ නැතිනම් කවදාකවත් ඒ හිතේ ඊගාවට පහළ වේ යුතු ප්‍රීති ප්‍රමෝද ප්‍රසද්දි සුඛ කියන ධර්මපන්තිය පහළ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ මූල කර්මස්ථානයක් අතර දුන්නා ඒක හොඳට සාර්ථකව කටයුතු කළා කරගෙන යනකොට මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි ගියා. මොකදින් ගෙවි යන්නේ වරින් වර වැටෙමින් හැදෙමින් වැටෙමින් හැදෙමින් ගිල ගෙවි ගියයි කියු. ගෙවි ගිල යෝගාවචර විනාඩි 40යි. ඒ මූල කර්මස්ථානයක් නැති සති සමාධි සහිත නීවරණක් නැති තව ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙලා නැති මේන මේ තැනට යනවා. යෝගාවචර ගවත්තෙන් කියන යනවනේ අතරමං වෙනවා කියලා කියන්නේ. මුදලෙන් ගිහිල්ලා ඕන වැඩයි තින් අහන මන් දැන් ඊගාට මොකද කරන්නේ? ඔන්න ප්‍රශ්නේ. එකතු ඒ දෙයට පිළියම් කරන්න ඉස්සෙල්ලා දැන් මේ ඉන ධර්පේදී මූල කර්මස්ථාන නැති වුණාට සතිය සමාධිය තියෙනවා නම් ඒ යෝගාචර බහුසුතන ඒ යෝගාචර ධම්මවිචේ සබ්බොජ්ජංගේ තියෙනවා නම් අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කාමච්ඡන්දේ නැති චිත්ත සන්තානේ මාතුල දැන් කාමච්ඡන්දේ නැතය කියලා දැනගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතන තමයි මේ තමන්ගේ භාවනාමය ඍජු අත්දැකීමට මූල ධර්මමය උදව්වක් ධෛර්යයක් උරගීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක එක විදිහක බලනකොට ලොකු ආම්බයක්. වෙලාවක ඕක සිද්ධ වෙනවා වෙලාවක නොවෙන්නේ ඉඳී තියෙනවා. මේ සබ භාවනා කරන ගමන් නිතරම පණ අහන්න ඕනේ. යෝගෙම සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරනකොට තමයි යම් ආකාරයකට ආනාපානී කීකරු වෙලා, කය කීකරු වෙලා, හුදුවට හිත තැම්පත් වෙලා හිටියත් මේ ධර්ම පාළුනේ නැතිනම් මොකද්ද මාතුල දැන් රාග දෝෂ මොව නැහැ. රාගයේ වශයෙන් කියනවා කාමච්ඡන්දේ නැහැ කියලා. ඒ තමන් තුලේ ඇති වෙන தત્ත්වය පිළිබඳව වැටහීමක් නැත්නම් පහළ වෙන්නෙම මම දැන් මොකද කරන්නේ? මගේ සතිය කැඩිලාද? මට දැක පහළ වෙලාද? කියලා නීවරණයක් තමයි උදෙන්ද ඉඳගන්නේ. සැකේ පහළ වෙනවා. තිගස්ම පහළ වෙනවා හිතට. මොකද නොගිය තනක්. නමුත් බහුසුතයා නම් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බණහන කෙනෙක් නම් කොටින්ම තේරුම් ගන්නවා මං ඉස්සෙල්ලාම භාවනා කරන්න පටන් ගන්නකොට විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන් කියලයි අතිපත්තානේ හැම මේ ධ්‍රුවපදයේ සඳහන් වෙන්නේ. ධ්‍රුවපදයේ කියලා කියන්නේ කායන වසන ඉවරන කොටත් පටන් ගන්න ඒක ඉවර කරන්නේ ඕකේ. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන් චිත් වේදනාන වසන වෙන කොටත් කියන්නේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන් චිත්තාන වසන ඉවරන කොටත් කියන්නේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන්. දැන් මේ අවිද්‍යාව නම් වූ අවිද්‍යාව නම් වූ ඒ ලෝභය දැන් නැති වෙලා. නමුත් ඒක යෝගාවචරය දන්නේ නැති නිසා ඕකට අලුතෙන් නිවර්ණ පහළ වෙන සැකය. ඒ නිසක බව එනකන් තමන් මේ ලබලා තියෙන සත්‍යය පිළිබඳ වැටහීම ඉතින් කාටවත් දෙන්න බෑ. ඒ වගේම ඒක කල්ලාතු ප්‍රාර්ථනා කරලා වෙන්නේ නැහැ. කීප වතාවක් කරලා ඒ தත්ත්වයේ යෝගාවචරය විසින්ම තමන්ගේම වචන වලින් ගුරුවරයාට මතක් කරලා ගුරුවරයාත් කිව්වොත් නෑ ඔය ඇතිලා තියෙන தත්ත්වය හොඳට හිතට හුරු කරගන්න. මේක හොඳ වෙලාවක් කියන සැක කරන්න එපා. මේකට අනුදර කරන්න එපා. මේකට
ගෞරව කරලා පුළුවන් තරම් වෙලා ඉන්න මේකේ මුල බල ගන්න මැද දැනගන්න අග දැනගන්න කියනකොට ඔන්න ඒ ලාවකට යෝගාවචරයට එන්න පුළුවන්. ඒක නේනම් මේ වෙලාවේ මගේ හිතේ කාම ඡන්දේ නෑ නේද කියලා ඒ හිතීමම තරුණ ප්‍රීතියක් බවට පත් වෙනවා. ඊගාවට ඒක සාමාන්‍ය ප්‍රීතියක් බවට. ඊගාවට පස්සද්ධියක් සුඛයක් බවට පත් වෙනවා. මේක තමයි ධ්‍යානයක් ඇති වෙන්න අවශ්‍ය කරන මූලික පෙළගැස්ම. ඒ පෙළගැස්ම නොවි නීවරණත් නැතුව හුඟක් කල් ඉඳිද තියෙනවා. ඒක මේ යෝගාවචර වැඩි පිරිසක් විශේෂයෙන්ම මේ ගිහි පිරිසක් ගොඩාක් ආශ්‍රය කරනකොට මම දකින හුඟක් මේ පටලැවෙන එකතනකාර කැවෙන තැන. ඒ මොකද අර ඍටිපෙනී මේ තරගයේදී වගේ කොතනදීද හිත විසිකරන්න ඕනේ කොතනදීද Taman ඒ කඩයිම බාහිර පණින්න ඕන කියන එක දන්නේ නැහැ. ඉතින් නිකන් කල්පනා කරලා බෑ. ඉතින් ඊයාලාසික සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න නම් යෝගාචරණයේ අතහැරීම කොහොමද කෙරෙන්න ඕනේ, කරන්නේ කොහොමද කියන එක ඒක පිළිබඳව ලොකු ධර්ම සාකච්ඡාමේ දැනුමක් තියෙන්න ඕනේ. එන්නේ මේ විපස්සනාවේ අපි මේ අරගෙන තියෙන මේ මානසික தত্ত্বය පුදුමාකාර ජීවිත අලුත් කරන දෙයක්. යම්ම වෙලාවක මේ ලැබිය යුතු අරමුණ ගෙවා දමලා අර නීවරණක් නැතුව එතෙන් ගිහිල්ලා ඊගාවට මගේ දැන් මේ නීවරණ නැ මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ කියලා නොදැන හිටියොත් දිගටම අන්ධකාරේ ඕඩ ධර්ම කාලයක් යන්න පුළුවන්. නමුත් යම්ම වෙලාවක මේ අරමුණ නැති වුණාට හිත කැඩලා නැහෙනේ සතිය තියෙනවානේ මට සමාධිය තියෙනවනේ කියලා එතනදී ආත්ම විශ්වාසයක් ඇති වුණොත් මේක ආවේ කොහොමද මේක මොකද වෙන්නේ කොහොමද කියන එක අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පාපං පාපතෝ පස්සත පාපං පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත කියන වගේ ඒ தત્ත්වය මේක පාපයක් නෙමෙයි මේක හොඳ එකක් දැනගත්තට පස්සේ ඒකට හේතුව හොයන එක චිත්ත නියාමයක් හැබැයි එතෙන්නේ හිතට ස්පාසුවක් දෙන්නවා ඉක්මනට සැක කරන්න යන්න නැහැ මම මොකක්ද ඊකාට කරන්න ඕනේ කියලා කලබල වෙන්න තරකයි එතන හිත ස්පාසු වෙන්න දුන්නොත් හිත අනිවාර්යයෙන්ම කොහොමද මේ ඊට පහසුවක් මම හිත සාවේ කොහොමද මේ කිසිම කියා ගන්න බලා ගන්න බැරි අරමුණක් නැතුවත් සති සමාධි පවතින්නේ කොහොමද මේ ආස්වාස ප්‍රසවාසය මේ කලබලයෙන්තරෝ සංසිඳුනේ කොහොමද මගේ කය මෙහෙම හිටියේ කියලා බලනකොට තේරෙන්න තියෙන එකම හේතුව මෙතුආකල් සසර පුරාම ගිනාවු මේ නීවරණ ධර්මයන්ගේ යම් කිසි සංසිඳීමක් යම් කිසි විජේකී කර වීමක් තියෙනවා කියලා දැනගත්තොත් එදාට යෝධ බල යෝධ වීරිය පහළ වෙනවා පුදුමාකාර ප්‍රමෝදයක් පහළ වෙනවා ප්‍රීතියක් පාරමෝධයක් සුඛයක් පහළ වෙනවා මේක ඒක 100%ක්ම අහම්බයක් ඒක පිළිබඳව කාටවත් මේ අනේ මෙහෙම කරන්න කියලා ආයාචනය කළා හරියන්නේ නැහැ. එවනම් මට මෙහෙම වේවා කියලා කලින් ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඉතින් අර තමන්ගේ යම් කර්ම ශක්තිය තියෙනවනම්, චිත්ත ශක්තිය තියෙනවනම්, මේ අදිෂ්ඨාන ශක්තිය තියෙන මේවා සේරම හරියට පිළිලා පේ වෙලා ගානට ආපු දවසේ ඉතින් එනකොට තේරෙනවා මම ඉතින් දැන් නීවරණ නැහැ. මේකත් පොඩි දෙයක් නෙවෙයි කියලා මම මෙතුවක්කල් මේකවත් දැනගෙන හිටියේ නැතුව මම මේකෙන් ඊයාට මොකද කරන්න කියලා හිතාන හිටියා. දැන් මට වැරදිලාද කියලා සැක හිතුවා. දැන් මේ සැක වලට එන්නේ ඉඩක් නැහැ. මේ අජ්ජත්නාත්ති මේ අජ්ජත්නම් කාමච්ඡන්දෝති පජානාති කියන මේ ප්‍රජානනේ. විශේෂ දැනීම ආවානම් අනිවාර්ය මේක මේ පුද්ගලයාගේ විශාල ප්‍රීති ප්‍රමෝදයකට හේතුවක් වෙනවා. ඒ නිසා නීවරණ ධර්ම කියන්නේ තාමත්ම අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කිය මේ අන්ධකාර ධර්ම ඒ වගේම ඇස් මේ අන්ධ කරවන ධර්ම ඒ වගේම ප්‍රඥාව දුබ්බල කරන ධර්ම ඒ වගේම තමයි ඉවෙනින් පිටතට එළවන ධර්ම නමුත් මේ ධර්මේ නැති වුණත් නැති බව නොදැනගෙන ඉන්න ඉඩ තියෙනවා මේක කාට දොස් කියන්න ඕන ප්‍රශ්නයක්ද කියන්න බෑ නමුත් මෙන්න මෙහෙම තියේදී භාවනා අධිකට ගෙනිච්චොත් පමණක් මේ ලබාගත් තත්ත්වයේ අවබෝධයට ඇත්ත ඇති හැටි
මම ඉන්නේ මෙතනයි කියලා දැනගත්ත දවසේම වහාම ප්‍රතිපල දෙනවා. එහෙම නැත්නම් පච්චාත්තාපෙන් තමයි පරාද හැකීමකින් තමයි සැකයකින් තමයි නිවර්තනකින් තමයි කියලා කරන්නේ. ඉතින් ඔතෙන් ගිය මිනිස්සේ ඔතෙන් එහා පැත්තේ යන්නේ නැතුව බුද්ධහම උගන්නන්න හිතුවත් මොනවා වෙයිද කියලා හිතා කාටද කියලා දෙන්න හැදුවත් එම් භාවනා ගැන කොහොම හිතයි. මේ ආසන්නයට ගිහිල්ලා මේ වැඩේ එහා පැත්තේ යන්න තියෙන එක නතර කරලා තමන් බෞද්ධ නියෝජිතයෙක් වෙන්න මටන් අරගත්තොත් මොන තරම් විකාර දේවල් කතා කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන්. නමුත් ඊටත් වැඩිය තමන් මේ පැත්තක දාලා මේ වැඩ මම මෙතෙන් යන තමයි මගේ අරමුණ මං සියුම් කරගත්තා, සතිය සමාධි දියුණු කරගත්තා. දැන් මේ නීවරණ නැති බව මට අවබෝධ කරගන්න මම මේක ඉන්දෝ නෑ කියලා. දිගට කරගෙන යනවා නම් ඉතින් ඒක යාගමේ ඉතින් අපිට කියන්නේ පරණ පිනක්. ඒක නිසා නැවත නැවතත් මේ දේම කිරීමෙන් තමයි අපට මේ නීවරණයන්ගේ නැති බව තේරුම් ගැනීමේ ශක්තිය කියන එක. මේක අපේ ජීවිතේ උඟක් බරපතලම අන්ධකාරයක්. අපි ඉගෙන ගත්තා දුක් වේදනා පිළිබඳ අපි හරි විශේෂඥයෝ. නමුත් අදුක්කම සුඛ වේදනා තමයි අපි උඟ වෙලාවට ඉන්නේ ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැති නිසා ඇති වෙන අන්ධකාරයේ භයානකම කොච්චරද කියනවා නම් ඊගාවට එන සුඛ දුක් දෙකෙන් සැප විතරක් මට වේවා දුක නොවේවා කියන මහා මෝඩකමකට වැටෙන. ඊට පස්සේ මේ දුවන්නම් වාලේ දුවනවා. මේ දුවන්නම් වාලේ දුවන්න අපිට මේ අදුක්කම සුඛය කියන එකට තේින්න ඉස්පාසුව නැති වෙනවා, කුලප්පුවට වැටෙනවා, තක්කමුක්කුවට වැටෙනවා, අන්තිමට වෙන සැපත් නැති වෙනවා, දුක් ගොඩක පැටලෙනවා. විශාස හැප වේවා දුක වේවා එව්වායේ කුලප්පු වැඩ. ඉවා කලබල වැඩ. මේ කලබල වැඩ හැම දෙයක් අතරමැදම අදුක්කම සුඛයක් කියලා එකක් තියෙනවා. අන්න එකට ගියාට පස්සේ ඒක නම්බු කරනවා නම් ඒකයි වටින්නේ. ඒකයි මේ තලතුණකම. ඒකයි මධ්‍යම ප්‍රතිපදා. ඒකයි සත්පුරුෂ භාවය කියලා. තේරුම් අරගත්තොත් අර අදුක්කම සුඛේ හොඳට මණ්ඩි බිඳලා පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනකොට තියෙනවා සැපයි දුකයි කියලා කියන්නේ කබලේ දාලා බදිනවා වගේ වැඩක්. කැඹිරිල්ලක්, නයක්, ලෙඩක්, දඩයක්, හිරගෙදරක්, වසංගතයක්. ඊටදී කොච්චර හොත් අදුක්කම සුඛේ. ඒ වගේම තමයි නීවරණ වලින් කොච්චර දුර අපිට වුණාට නීවරණ නැති වෙලාදී නැතිවා තේරුම් ගන්න බැරි නම් ඉතින් අපිට මේ සැපයට අයිතිවාසිකම නැතුව යනවා. කිසි මේක දෝෂයක් කියන්න පුළුවන් තත්‍යක් නෙමෙයි කාගේවත්. මේ ධර්මතාවය මේක තමයි විපස්සනාව කියන්නේ. මේකයි කියන්නේ මේ සබ්බාධෝරූත්‍ර ඉස්සල්ලාම මේ දර්ශනාවෙන් පහතබ්බා දැකීමෙන්ම කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. මොකද්ද දැක ගන්න ඕනේ? මම මේ නීවරණ නැති බව නැති වෙලාවේදී නැති බව දැක්කනම් ඒකට ලැබෙන තියෙන ආනිසංස කොටස මොනවද? තරුණ ප්‍රීතිය, ප්‍රීතිය, ප්‍රමෝදය, සුඛය පහළවෙ. ඒක දැක්කේ නැත්තම් නෑ තමයි. හැබැයි දකින්න ඕනේ ඔක්කොම වාතාවරණයේ සූදානම්. පසුබිම සකස් වෙලා තියෙනවා. පුද්ගලයා ඒක තෑග දුන්නට බාර ගන්න. අද්දක පිටිපසට කර ගන්නවා. එහා තැඹරෙනවා, මෙහා තැඹරෙනවා. ඉතින් අර තෑග තියාගෙන ඉන්නවා. මේක අපි දන්නවා සාමාන්‍ය කමෙන් එකක් තියෙනවා. තෑග දෙනවට වැඩි තාම වටිනාකමක් තියෙනවා තෑග පිළිගන්න. ඇත්තටම අපිට හම්බ වෙලා තියෙන මනුස්ස භාවයේ මේ බුද්ධෝත්පාද කාලයේ කියන ධර්මතාවයේ අපි කොච්චර පුංචි වෙලාවකටද බුද්ධ විදින්. අපි බෞද්ධ වුණාට කොච්චර දෝ පශ්චාත්තාප වෙලා අනිකුත් ආගම් කරගෙන වැඩම කර කර පශ්චාත්තාප උපිත මනුස්සාත්ම භාවයේ ලැබුණාට මනුස්සාත්ම භාවයේ උත්තරම භාවයට උතුම් භාවයට ආර්ය භාවයට කටයුතු කරන වැඩ මොකද කොච්චර ආවට කියලාද කරන්නේ මේ සංසාරගත වැඩ මේ වැඩවලට අපි කොච්චර සැලසුම් කරනවද මේ වැඩවලට නැහැ දැන් ආධ්‍යාත්මික වැඩට යනකොට ඒ ආවට කියලාට කෙරේ ඒ වගේම අපිට ඇහැ කන දිවනාසය කියන කබර හැදිලා නැහැ අපිට අන්තභාගය හැදිලා නැහැ අපිට වැඩක් කරගෙන ඉන්න පුළුවන් කියන தත්ත්වය අපි 100ට කොච්චරද බුද්ධ විදින්නේ කවදා හරි අපිටත් පටාචාරාවට වුණා වගේ දෙදි නැතුව පාට බහින්න කියලා තමයි යොන්න තේරෙන්නේ ආ අපි ඉන්න කාලේ අපිට කොච්චර පිටුවට කරගන්න තිබුණාද කියලා ඒ වගේම අපිට මේ වගේ හොඳේ කල්යාණ මිත්‍රාස් ලැබෙනවා ධර්මානුදාන ප්‍රතිපත්තිය තියෙනවා අපිට මේ වගේ බණ ඇහෙනවා කියන එක වගේ වටිනාකම තේරුම් ගන්න නම් එදින එළඹ වාසය කිරීම කියන එක තියෙන්න ඕන. උපසම්පදාව. එළඹ වාසය කරන්න දැන නැත්නම් හාත්පසයක තිබුණත් ඒකට සමාදම් වෙන්න බැරි නම් එළඹ වාසය කරන්න බැරි නම් අර කාලකන්ණියට හම්බෙච්ච රජ කුමාරිකාව වගේ තමයි. දා මුළු
හිතන හිත මුළු කණ්ඩායම ඉතාම දක්ෂයා. ඒ කාලකන්ණ කියන කුමාරයා. ඒ නිසා ඒ දිසාපාමුක් කිරුවේ තමන්ගේ ඒ බ්‍රාහ්මණ කාන්තාව පාවා දුන්නා. නමුත් මේ කාලකන්ණයි කිසිම හැඟීමක් නැහැ ස්ත්‍රියක් කෙරේ කුල කාන්තාවක් කෙරේ බීතන ආකාරයෙන්. අර තේරුනේ නැහැ මේක ලොකු නංගුවක් කියලා ඒක දැක්කේ මහා කරදරයක් විදියට. ඉතින් කැලේ මැටි කරනකොට ඒ මනුස්සයා පුරුෂ සාහකට අත්‍තිකරහකට නැගලා අත්‍තිකර දාන කරා. ඉතින් කුල කාන්තාව දැන් විවාහක පුරුෂයාට කිව්වා අනේ මටත් බඩගිනිය ටිකක් දෙන්න කියලා. ඇයි උඹටත් ආතපයි තියෙන උඹටත් ඕන නැගලා කාපන්. අනේ අර මනුස්සයා කවදාකවත් මෙහෙම දෙයක් කළේ නැහැ. දනිපනි ගාගෙන වනු ගාගෙන අත් එක දෙක නැගලා ගහට ගියාට පස්සේ මේ මනුස්සයා කරේ මොකද්ද? පටී සින කටුකෝ ගොඩාක් කරලා ගහමුල දාලා බෝසත් ලයිට් එකක් මම යනවා කියලා කියයි. අන්නේ වගේ තමයි මේ ලැබිච්ච මේ කාම වස්තුවක් වශයෙන් ඉස්සියාවක් කරේ පිටසාකර නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ තමන්ට ලැබිච්ච වස්තුවක වටිනාකම අපි හිතින් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ නැත්තම් ඒක අගය කරන්නේ නැත්තම් ඒක 100ට 100ක් නොලැබුණා හා සමානයි. ඒක නිසා බුදුජානකසේ දවසකට දෙසරයක් මෙනෙහි කරනවලු මේ දුර්ලභ වස්තු කොච්චරක් අපිට ලැබිලා තියෙනවද? බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. manussත් භාවයේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. පවිද්ද දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ධර්මාර්ථම ප්‍රතිපත්තියේ බණ ඇහිම සත්පුරුෂ ජීවිත දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ඉතින් අපි කීයක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනොත් මට අහවල දෙන්නේ නැහැයි කිය. නිකතල්ලේ තියාගෙන අඬඬයි. මේක ලැබෙනකන් ඉන්නේ අරක ලැබෙනකන් ඉන්නේ කිය. ඉතින් අර ඇත හම්බුනාට මට හින්දුවක් හම්බුනේ නැහැ කියලා ඉතින් අඬනවා. ආන්න වගේ දේ තමයි මේ පු탁 යන හිත. එවැනි පු탁 යන හිතකින් අර අපි බැලුවොත් මේ කාමච්ඡන්ද වගේ නීවරණය ධ්‍යාන මට්ටමේ නැත්නම් අදිචිත්ත භාවනා වශයෙන් බැලුවත් ඒක දොරකඩ ගාවට එළබිලා හිටියට අපි ඒකට දොර ඇරලා ආරාධනා කරගන්න තරම් අපිට සුතමේ ඥාන නැත්තම් එහෙම නැත්නම් එතෙන්දි පිහිටලා එළඹ තිරසත් නැත්තම් ගොඩක් කල්ලි තින්නේ වෙනවා. ඒකට පෙන්වන ලකුණ තමයි අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියනකොට ඒක අර ඇති කාමච්ඡන්දේ ඇති කාමච්ඡන්දේ වශයෙන් දන්නා වගේම නැති වෙලාව නැති බව දන්නව නම් මේක ඉන්නේ සංසාර බය සහ සංසාරයෙන් ගැලවීමට ප්‍රයත්න කරපු ප්‍රමාණය මත තමයි. සංවේග ඥාන තියෙන කෙනාට හොඳට තේරෙනවා මේකත් පොඩි දෙයක් නෙවෙයි. එන්නේ කියන විවේකයක් පොඩි දෙයක් නෙවෙයි කියලා. එතකොට නම් හිතේ හිතෙන් ඉඳ තියෙන මේ නිවරණ නැතික මේ ලාභේ. එතකොට නම් අර කියන තරුණ ප්‍රීතිය ප්‍රීතිය ඒ වාගේම ප්‍රමෝදය ප්‍රීතිය තරුණ ප්‍රීතිය ප්‍රමෝදයයි ඒකට ප්‍රීතිය පස්සද්ධිය සුඛේ. මෙතෙන්දි පොඩ්ඩක් මතුවලා මතක් කරන මේ මාතෘකාව ගැනම ගාක් වෙලාවට මේ භාවනාවේදී තමන් ගත්ත මූල කර්මස්ථානයේ සමත වශයෙන් මෙනෙහි කරනකොට මේක හුඟක් වෙලාවට වෙන්නේ. ඒ කරගෙන යනකොට මේ මූල කර්මස්ථානයේ ගිවිගෙන ගිවිගෙන යද්දි හොඳ මේ අදිෂ්ඨාන ශක්තියකින් නැත්නම් ඍජු දැක්මකින් විනිවිද දක්නා දැක්මකින් ඉන්නකොට ඒක පාට ඇඟ ගැසිලා යන ගතිය ඉන්න පටන් ගන්නවා. ඒ ගැසිලා ගියාට භාවනා කරෙන්නේ නැහැ. ඒක පාට ඇඟ කිලිපොලාගෙන යනවා වගේ ඉන්න පටන් ගන්නවා. නිකන් අර මේ හිරිගඩු පිපිගෙන ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා. මේ වගේ වෙන්න පටන් අර ගන්නකොට ඒක නිකන් හරියට තමන් අතින් බරපතල කරක් දක්වෙච්චාම නැත්තම් හොල්මනකට බය වෙච්ච වෙලාවක වගේ පොඩි පොඩි ගැස්සීම් එන්න පටන් අර ගන්නවා. එන්නවා යනවා. ඒක සමාහලාවට මේ හුදටම තමන් ළඟ විශාල අකුණක් පුපුරනවා වගේ මහ සද්දයක් ආව මහ ආලෝකයක් ආව අන්ධකාරය නැති වුණා වගේ ඔක්කොම වස්තු එක් පාර පෙන්න කියලා නැතුව ගියා වගේ පුංචි ඒ ගැස්සෙලිති ගැස්සෙලි එන්න පටන් අර ගන්නවා. ඉතින් යම් ආකාරයකට අර තමන්ගේ ආසාව කයට ආසාව නිත්‍ය සංඥාව තියෙන කට්ටිය මේවට බය වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් මේ අර තරුණ ප්‍රීතිය එnde ඉස්සෙල්ලා ලැබෙන ලකුණු. මේවට පේනවා කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති කියලා. කුද්ධිකා ප්‍රීති කියලා කියන්නේ යාන්ත නිකන් ඇඟ අර තිබුණ පද්ධතිය සම්පූර්ණ ගසලා ගන්නවා වගේ ගසලා දාන නතර වෙනවා. ඒ කණිකා ප්‍රීති ආවම හරියට කැමරාවකින් එන ෆ්ලෑෂ් එකක් වදිනවා වගේ අකුණක් වදිනාක පාට එලි වෙලා යනවා යන්නේ. හැබැයි බරපතල එලියක් වහාම නැතුව යනවා. ඔන්නෝව දැනගෙන තමන්ගේ මේ සංසිඳිච්ච අරමුණම බලාගෙන දිගින් දිගටම භාවනා කරගෙන ගියොත් තමයි ඊගාවට
පක්ඛන්දන පීතිය කියලා වගේ නිකන් මෝදායින ගියාම රැළ ගහනවා වගේ අර පීතිය නිතර නිතර වදින්න පටන් ගන්නවා. අර වරින් වර ඇවිල්ලා ගිය දේ, බය වෙච්ච දේ නැති වෙලා ඒකට සබකෝල ගති නැතුව ඔය පීතිය ඇවිල්ලා වදින්න පටන් ගන්නවා. අර ඌෂ්ණ වෙලාවක පව සිසිල් පවසක් ඇවිල්ලා වැදුනවා වගේ. එතන හුදුටුවම සීතල වෙලාවක හීතරයක් ළඟ ඉන්නකොට ඒ වරින් වර අපේ ඇඟට වදින එක වගේ එන්න පටන් ගන්නවා. ආන්න ඒකට පුරුදු වුණොත් විතරමයි ඒ පුද්ගලයාට උද්වේග කරක ජනක උද්වේගාපීචය කියන විදිහට කිරියට්ටියක් උතුරාගෙන ඉන්නා වගේ සම්පූර්ණව වහයලාගෙන යන්න පටන් ගන්නවා. නිකන් හරියට මුළු ඇඟම පොලිතින් වලින් හද බෑග් එකක් වගේ හත ඉඳලා වතුර පුරවාගෙන ඉන්නා වගේ ටයර් එකට උලන් ගහනවා වගේ පාට පිටලා යන ගතිය එනවා. ඊට පස්සේ තමයි සම්පූර්ණ කිරියට්ටිය උතුරලා ගිහලා හාත්පස පෙරවාගෙන යන පරණාපීචය එන්න පටන් ගන්නවා. ඒ වගේම නිකම් හිතන්න අමාරු යෝගාවචන මේ භාවනාවේ ප්‍රගමණයක්ද එහෙම නැත්නම් මේ වැරදිල්ලක්ද කියලා. ඒ දිගටම ඒ ඔය පස්සනක් ප්‍රීතිය කියන ඒ තරුණ ප්‍රීතිය ප්‍රීති ආදි වගේ දේනකොට යෝගාවචන හොඳ හැටි දන්නවනම් මේ සතිය අකණ්ඩ භාවය ඒ වගේම සමාධිය අකණ්ඩ භාවය යෝගාවචරයට බය නැතුව ඒ දෙක සරණ කරගෙන ඒ දෙක පිහිට කරගෙන මේ අලුතින් ආපු අභියෝගය සෙල්ලක්කාරකමකින් යුක්තව එහෙනම් ධම්මගේ වචනෙන් කියනවා පිරිමිහිතකින් මුණ දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කැපකිරීමක් වෙන්න බැරුව කලබල වෙනවා නම් පස්ස ගන්නවා නම් කවදා හෝ ඒ තත්ත්වයකට එනකන් ඇවිල්ලා ඒකට සතුටින් මුණ දෙනකන් ඔයie කරකවි කරකවි කියනවා. මේ ධර්මයේ අනාත්මයි. අපි විසින් ඒකට දැක්විය යුතු අනුග්‍රහිතය මේ සමත අනුග්‍රහිතය කියන එක විපස්සනා අනුග්‍රහිතය කියන එකට අනුග්‍රහ කිරීම අපේ අතින් කෙරෙන්නේ නැත්නම් ධර්ම පෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. පිටේ නිසා තේරෙන්න ඕනේ බණ ඇහිීමේ වටිනාකම. බණ කිව්වට මේ හැම තැනම කියන ඇහෙන බණ නෙවෙයි අහන බණ කියලා જાතියක් තියෙනවා. හරියට මේ දවස්වල බණ ඇහෙනවා. හැම මාධ්‍යකම බණ කියවෙනවා. ඒ බණ රේඩියෝ එක මේ දාගෙන පත් කරන ගමන් පොල් ගන්න ගමන් යන ගමන් එන ගමන් අහනවා. ඒක අහනකොට ඇත්තටම ඇහෙනවා. ඇහුනට මොන වෙනසක් ඇති කරන්නේ නැහැ. මේක නින් එනවා, ඒක නින් යනවා. මේ වගේ ඉන්නකොට එහෙම නෙමෙයි. බොහොම දුර බහැර කෙනෙක්ගෙන ඇවිල්ලා මේකටම කප වෙලා බණ අහනවා. ඒ වෙලාවට ඒක හුදුවට කියලා දෙන්න ඕනේ තමන්ගේ අත්දැකීමුත් මූල ධර්මත් එකතු කරලා ඒක ඉස්මතු කරවලා. හොඳට ඒක ඇකට රදින දාට හිතර කැවෙන තාලෙට මතක් කරලා දුන්නොත් පමණක් හරියට ඒ අවශ්‍ය වෙලාවේදී ඒ අවශ්‍ය එකලස එනවා. ආවොත් ධර්මයේ දින අකාලිකම වැටේ. ඒක ඒ වෙලාවේදී දැක්කත් දකපු ගමන්ම අවශ්‍ය කරන්න ආව ඒ අවශ්‍ය ප්‍රමෝදයේ ප්‍රීතිය දුකේ පස්සද්ධිය පහළ වෙලා එහා පැත්තට පණිනව දන්නේ නැහැ තමයිලා. ඒක හරියට තුවක්කක තියෙන අර සේෆ්ටි කැච් එක පැනනවා වගේ හරියට ඒ දේ වුණොත් එයා පැත්තට කඩාන පයින්නවා. අන්තිමට ඒ පුද්ගලයා දන්නේ නැහැ කොතනින්ද තමන්ගේ මේ පන්ද ගැලවුනේ එයා පැත්තට යන්න පටන් ගන්න. ඒ නිසා මේක කිසිම කෙනෙකුගේ අධිකාරිය තියෙන දෙයක් නෙවෙයි. එම කිසි කෙනෙකුට මේක නොවේ කියලා කන්නතු කියන්නත් බෑ, ව්‍යං කියලා ප්‍රාර්ථනා කරන්නත් බෑ. ඒ නිසා මේ සෑම අවස්ථාවකදීම මේ සරුවත් යනවා අත්දැකලා මේ වගේ ගොඩාක් වෙලාට වරද්දාගෙන හරිගස්සාගත්ත දේවල් නිසා ඉතින් අපිට ඒ වපිරඳ ධර්ම ගෞරවයෙන් ඇසීමෙන් ඒ වගේම අන්නවරතෙන් අතර නොකර වැරදෙද්දි දිගට දිගට කරද්දිත් ඔන්න දවසක අපිට අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියන විදිහට සංතාණේ වගේ එහෙම නැත්නම් මගේ අභ්‍යන්තරේ දැන් කාමච්ඡන්දේ නැතය කියන එක කාමච්ඡන්දේ නැති හිතට නැති ගතට වැටෙන්න ඕන. ඊට පස්සේ සඳහන් කළා අනුප්පන්නං වා යථාස අනුප්පන්නං වා කාමච්ඡන්දෝ උපාද උපාදෝ හොති තන්තපජානාති. මේ හොඳට භාවනා කළා මේ වගේ අපි සමහර වෙලාවට සිල් අරගෙන පාපණයක් දාගෙන බොහෝම වැඩගත් තාට භාවනා කරගෙන නමුත් බුමලුවක් යට සැලි තලාවක ඉන්නවා පුදුමාකාර විදිහට කාම චේතනා එන්න පටන් ගන්නවා. ඉතින් ඒකොට පමාන වෙන්න මට තරම් වෙන්නේ නැහැ. මම මෙච්චර මේ මහන්සිලා මේ කටයුතු කරද්දි මගේ సంతාන පිටගෙනුර තේරෙන්නේ නැහැ. නමුත් අර පරිඋත්ทาน කෙලස් නෙමෙවුවා. Tamanda තේරෙනවා පිටතර තේරෙන්නේ නැහැ. ආනේ විදිහේ කාම ඡන්දේ එන එක ඉස්සර කොච්චර දෝ වගේ දේවල් ආවා
අපිව දන්නේ නැහැ. දැන් අර කාමච්ඡන්ද නොයේවා මම සිල්වන්තේ මම භාවනා කරන්නේ කියන ඒ කායික මානසික ඉන්ද්‍රිය සංවරයේ සහිත වූ කායික මානසික වැඩපිළිවෙල යද්දී ඔය මොන නීචයක්වත් අහන්නේ නැතුව ඔය මොනම දෙයකටවත් ගැළපෙන්නේ නැතුව පුදුමාකාර විදිහට කාමච්ඡන්දේ පහළ වෙන්න පටන් ගන්නවා. හරියට ආත්ම මේ අනුකම්පාවක් ඇති වෙනවා. අපි කොච්චර උත්සාහ කරත් අපි කොච්චර මේ සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන මේ වගේ පරිසරයකට ආවත් කාමච්ඡන්දේ ඉන්න පුළුවන්. ඉතින් එතකොට ඇතිවෙනා වූ මේ පශ්චාත්තාපය තවත් නීවරණයක්. තරුවචනාංශ මෙචිනේ මතක් කරනවා යථාස අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හොති තංච පජානාති. යම් ආකාරයකින් කාමච්ඡන්දේ නැති හිතක උන කාමච්ඡන්දේ ආවා කියලා එනවා නම් අන්නේක ඒ කාලෙන් තේරුම් ගන්න මොකද ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි. මේ කෙලෙස් වල හැටි. ඒ කෙලෙස් වලට බයලජ්ජාවක් නෑ. මම මේ උපදින්නේ බොහොම පිරිසිදු సంతානික නේද කියලා. එහෙම ආණ්ඩුමයන් කරන ගතිය මේ ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතිය මයින් කරන ගතිය කෙලෙස් වල නෑ. ඒ නිසා අපි හිතාන ඉන්නවනම් මම මේ සීල් රැකපු නිසා මම මේ විදිහට ඊයේ මම භාවනා මට කාමච්ඡන්දේ නාපු නිසා දැන් නොආවිතුයි කියලා වෙන්නේ දැඩි පශ්චාත්තාපයක් එන එක පමණයි. නමුත් මේකදී සරුවචනන්දේ මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙති කියනකොට මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ කුණක් කෙලෙසයක් නෙවෙයි ධර්මයක් වශයෙන් බලන්න ඉගෙන ගන්න. ධර්මතා කෙනෙකුගේ බුද්ධික දෙයක් නෙවෙයි. කවුරු හරි හුණියක් කරලා නෙවෙයි. කවුරු හරි කොඩි විණයක් කරලා නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි ඇති කරපු බන්ධනයක් නෙවෙයි. මේ ස්වභාවේ. මේව පහළ වෙන්නේ ගස්කල් වල නෙවෙයි. මේව පහළ වෙන්නේ අචේතනික දේවල් වල නෙවෙයි. සචේතනික හිතේමයි. නමුත් කාමච්ඡන්දේ ඔහොම නෙවෙයි. 100ට 100ක් හිත ආතුර කරත්. අපි සාමාන්‍ය වචනෙන් කියනවා 100ට 100ක් හිත ආතුර කරත් ඒ වෙලාවේ මට කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගැනීමේ ශක්තියට හානි කරන්න මොනම జగතෙක්වත් ලෝකේ නැහැ. දෙවියෙකුට බෑ එක මකන්න අපේ හිතේ. මාරයෙකුට බෑ එක මකන්න. කතෝලික මිනිසෙකුට එක මකන්න බෑ අපේ. අපේ හතුරෙකුට කරන්නත් බෑ. ඉතින් කොච්චර කාමච්ඡන්දේ ආවත් මර දැන් කාමච්ඡන්දේ ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න සතිය පිහිටවන්න තියෙන ශක්තිය උපන්දායලා මරණකම 100ක් අපේ හිතේ තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන අපි ඒක දන්නේ නැතුව අනේ මෙච්චර උත්සාහ කරද්දි මට කාමච්ඡන්දේ ආවා නේද කියලා හිත වටගත්තොත් හිතේකට ගැළතිය ගත්තොත් ඉතින් ගැරඬි හැවක් වාගි බැලිච්ච බලුකුණක් වාගි හොඳවර කෑමක් කාලා වමනේ කරා වාගි මහා විශාල ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා තමයි. ඒක කවදා හරි සිද්ධ වෙන්න වෙනවා. මේවා අහලා කාමච්ඡන්දේ නැති හිත දැනගෙන මෙන්න නැති හිතේ කාමච්ඡන්දේ එන හැටි ඕක කවදාකවත් බණකින් යවර භාවනාවක් වෙන්නේ නැහැ. අනුන්ගේ හිතේ කාමච්ඡන්දේ නැති එක එහෙම හිතේ බලා හිතයට වෙන්නේ නැහැ. ඊයාවිරක් අද කල්පනා කරලා හරියන්නේ නැහැ. නැති කාමච්ඡන්දේ එනකොට උණු පිට අස්පනාවිත මේක දකින්න ගම අපිට මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේකටයි හරුවත් ආනන්දේ සඳහන් කළේ මේ නැත්තව කාමච්ඡන්ද ඕන්න පහල වුණා කියලා. අන්න එතකොට අපිට අමතර ඥානයක් අමතර ලාභයක් ලැබෙනවා. මේ නීවරණ කියන එක ලබ්ධාපටම්ම අතී කොන කෙලසිච්ච දෙයක්. නමුත් ඒක වුණත් ධර්මයක් බාරපත් කරගන්න පුළුවන්. ඒක වුණත් පෙර නොයසු නොිරුයි තාලයකට මෙන්න කාමච්ඡන්දයාගේ වැඩ මෙන්න මෙහෙමයි මෙයා මේ කෙලසිච්ච දෙයක් කෙලසිච්චට මේක නොදැන හිටියා නම් අපි මේකට බය වෙලා බයපක්ෂ වෙලා ලැජ්ජ වෙලා පැකිලිලා ගියා නම් කාමච්ඡන්දේ පාළුවේ වළම් බිඳිනවා වගේ අපි අර සේරම ගුණධර්ම ටික විනාශ කරනවා. ඊට මෙට වැඩිය හොඳයි අපි මේ නැති මේ පිරිසුදු සුමුණ సంతානේ කාමච්ඡන්දේ දැන් කෙලසීගෙන එනවා කියලා දැනගන්න පුළුවන් නේද? ඊළඟ ගොඩාක් අරසා වෙන්න තිබුණා. ඔයිස්ලා මුලති වලට සුනාමිය වැඩිච්ච වෙලාවේදී පැයකට පස්සේ තමයි ගාල්ල පැත්තට කොළඹ පැත්තට වැදුනේ. කොච්චර දෝ බැන්නා. හරියටම මොළසි වලට වදිනකොට අපිට නිකමට කියලා තිබ්බන සුනාමියක් එනවා කිය. කොච්චර බේරන්න පුළුවන්ද කිය. මේක පිළිබඳ තාම ලෝකෙම කල්පනා කරනවා කොහොමද මේ එක පැතකට වදිනකොටම මුළු රටකම දැනුම් දෙන්නේ. මේක දැන් ඇලාම් සිස්ටම්ස් හදනවා. ආන් ඔය වගේ මේ කාමච්ඡන්දේ එනකොටම දැනගත්තා නම් තව විදිහකට කියනවා නම් අපි
බරපතල විදුලි දහරාවක් දුවන පද්ධතියක් තියෙන ගේක ඉන්නවා. එක තැනක අපි හිතමු ඒක තියෙන ඉන්සුලේෂන් එක කැඩිලා ගිහිල්ලා වයර් එක එළියට ආවේ. අපි යෝගදී අත ගාගෙන යන්න ඉස්සලා එක චිත්තක්ෂණයකට කලින් දැක්කා නම් මේ මෙතන ඕපන් වයර් එක එළි වෙලයි කියලා එහෙනම් අපි ඊට සියක් අරසයි. ඒක තිබුණාට ඒක දැක්කේ නැතුව දිගට අත ගාගෙන ගියා නම් සම්පූර්ණ අනතුරු සිද්ධ වෙන්නේ චිත්තක්ෂණයක්වත් යන්නේ නැහැ. ඒ නිසා උපන්නා වූ කාමච්ඡන්දය නැතුව තිබිලා උපදීනා වූ කාමච්ඡන්දය ඒ වෙලාවේ දන්නවනම් ඉතින් අර කාමච්ඡන්දේ වෙන්න දින සේරම අනතුරු නතර කරලා අපිට ආරක්ෂක සංවිධාන හදාගන්න පුළුවන්. ඒකට ක්‍රිෂ්ණමූර්තිතුමා නිතරම මතක් කරන දෙයක් තමයි තමන් මේ පය තියන චිත්තක්ෂණයට කලින් සර්පෙක්ගේ දන්නවනම් මේ සර්පෙකට පෑගෙන්න හදන්නේ කියලා ඉතින් දුවන්න ඕනේ වමතර දකුණට කියලා දෙන්න දෙයක් නැහැ කියන එක. සත්‍ය විසගෝරණම් තමන් දුවන හැටි තමන් ඒ වෙලාවට ඒක අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. ඔබ මට සර්පෙක් පෑගුණා මට දුව ගන්න බැරිව. මගේ කෑවා. ඒකකට කරන්න දෙයක් නැහැ. ඒකකට දන්නේ කෑවට පස්සේ තමයි. නමුත් අපිට අර කාමච්ඡන්දේ වගේ දෙයකදී මේ නූපන් කාමච්ඡන්දය නැති කාමච්ඡන්දයක් ඇති වෙනවා කියලා දැනගන්නවා නම් කවදා හරි ඔන්න ඔය දැනුම තුලින් තමයි කාමච්ඡන්දේ ආපු බව දන්නා වගේම එන්න චිත්තක්ෂණයට කලින් දැනගන්නවා වාගේ ඒ හිතන අමාරු කියන අමාරුයි සැලසුම් කරන්න අමාරුයි යෝනිසෝමනසිකාරී ඉස්සරහට ගිහිල්ලා අර කාමච්ඡන්දේ ඉන්නකොටම ලාමක අවස්ථාවේ තරුණ අවස්ථාවේදීම ඊපොත්තෙන් කඩලා දාන්න පුළුවන් තත්ත්වයක් කරන්න පුළුවන්. මේ විදිහට යම් විදිහකට කාමච්ඡන්දයක් ඇවිල්ලා අපි දැන් භාවනා කරන කෙනෙක් මම සීලෙක පිටලා තියෙන්නේ මම කවදාහකත් ඔය කොච්චර පරිඋත්ථාන මට්ටමට කාමයේ ආවට මම වීතික්‍රමණය කරන්නේ නැහැ. මරුණත් මගේ සිල්පත කඩා ගන්නෑ කියලා අපි අර කාමච්ඡන්දේ ගතපාගෙන කටයුතු කරන යනකොට අපි දැක්කොත් ඒකකේ හරියාකාර කටයුතු කරන නිසා කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. එදාට බුද්ධම සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. යථාස උපන්නස කාමච්ඡන්දස සහීනෝ හෝති තංච පජානාති. උපන්නා වූ කාමච්ඡන්දේ අනේ මට මෙච්චර මම මේ සිල් රැකීදි මෙච්චර බණ භාවනා කරද්දී කාමච්ඡන්දේ ආවා කියලා පසුතැවිලි වෙනවට දැන් හොඳට දැනගන්නවා මගේ හිත මේ මායාවේ බලවෙන සීනාවට යට වෙලා කාමාති පඨමා සීනාව කියලා නිකේ සරුව මායාවේ දසමාර සීනාව පළවෙනි සීනාවට බඳා යට වෙලා තියෙන්නේ කියලා ඉතින් මෙයා මේක කරන්නේ තන්නේ කර අන්ධකාර මාධ්‍යේ එහෙම නැත්නම් අවිද්‍යා මාධ්‍යේ මෙන්න මේ අවිද්‍යාව නැති කරන්න ලේසිම ක්‍රමය තමයි මම දැන් තියෙන්නේ කාමච්ඡන්දේ බව හරියටම අර මාර සීනාවට මුණ දෙන්න ඕන ඒක තමයි ඒ මාර සීනාවට භයානකම ප්‍රතිප්‍රහාරය. කාමච්ඡන්දේ අන්ධකාරය කියන තාක්කල් අවිද්‍යාව කියන තාක්කල් කුණු මුල්ලක එකතුච්ච කුණු කොටකින් ගඳක් විස බීජයක් දිගින් දිගට බෝ වෙන්නාසේ දිග්ගට කෙලස් වැලිනවා. ඕක අරගෙන අවුවට කදලා දාපු ගමන් අර විස බීජ වල තියෙන තේරම ඒ භයානක විෂ මැකිලා ෘතෝපජීවී විස බීජ විතරයි ඉතුරු වෙන්නේ. ඒක ඊට පස්සේ කොම්පෝස්ට් එකක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි උපන්නා වූ කාම විතරක නැත්නම් කාම ඡන්දය සතියට සමාජයට යට වෙච්චි ගමන් අර කාම ඡන්දයට පුදුමාකාර විදිහේ ඒකට වෙනම නරක ගති පහ වෙලා මේ උපං කාම ඡන්දයන් දැකලා මම ප්‍රහාණය කළා මගේ චිත්ත සන්තානයේ දැනට පහළ වූ ක්ලේශය මම සතියෙන් ඉඳලා මම සමාධියෙන් ඉඳලා යට කරා කියලා කියනකොට ඔන්න සතිය පන්නර පිහිටනවා. සතිය සති බල මහිමයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රමාදේ අකම්පියක් තේන සති බලං කියලා අපි ඒක මතක් කරගත්තා. දැන් ප්‍රමාදේ වැට. දැන් කාමච්ඡන්දය ඇවිල්ලා. නමුත් කාමච්ඡන්දය ආවයි කියලා පසුබානව නෙවෙයි, පැකිලෙනව නෙවෙයි, පශ්චාත්තාප වෙනව නෙවෙයි. කාමච්ඡන්දය ආවම මෙනෙහි කරනවා. එතකොට ඒක දිහා ඍජුව බලනවා. ඒ තමයි සතිය පිහිටුනොයි කියලා කියන්නේ. එතකොට මේ සතිය යම් වෙලාවක චිත්තක්ෂණ 2 3 4 5 එක දිගටම සතිවත් වුණා නම් අර කාමච්ඡන්දේ පුදුම විදියට වියකිලා පසුබාල මැරලා යන්න පටන් ගන්නවා. ඒලාට පැන පැන බහර දෙන්න පුළුවන් ශක්තියක් එන්න පටන් අර ගන්නවා. සතිය ඒ තරම බලවත් වෙනවා කාමච්ඡන්දේ තරම දුර්වල වෙනවා. එහෙම නැතුව අසතිමත් වුනොත් සතිය ඒ තරම්ම දුර්වල වෙනවා කාමච්ඡන්දේ තරම්ම ප්‍රබල වෙන්න පටන් ගන්නවා.
ඉතින් මේ වේදිකාව විතරයි අපි. අපිට තියෙන මේ වේදිකාවේ මේ නාඩගම දිහා බලා ඉඳීමේ ප්‍රේක්ෂකත්වය විතරයි. මේ ප්‍රේක්ෂකත්වයේ තුල සතිය පිහිට විලා තියෙනවා නම් පුරුදු කරලා තියෙනවා නම් ඉබේම ඒ වෙලාවට අබ්බැහියට පුරුද්දට සතිය පිහිටෙනවා. පිහිටපු ගමන් ඔන්න කාමචන්දයේ දුර්වල වෙන හැටි සතිය පැනපැන කාමචන්දර පහර දෙන හැටි බලන්න ඕන. සතිය පිහිටුනේ නැත්නම් අපේ තියෙන ඒ ඔක්කොම මේ සමාධිය, සතිය, වීරිය, සද්ධාව තේරම කාමචන්දේ මාර්ගයේ කාබාසිනිය වෙන හැටි හොඳට දැක් ගන්න කියලා අන්තිමට අපි කාමයට නතු වෙලා අපේ තුන ගුණකන්ද කෙලෙසෙනවා. ඉතින් ඒක නිසා ඇත්තව කාමච්ඡන්දේ නැති වෙනකම් දිගටම මෙනෙහි කරනවා කිව්වට ඒක නිකන් මේ හිත සන්තෝෂ කරන්න කියන එකක් නෙවෙයි බොහොම ප්‍රායෝගික කාරණාවක්. තරුවචනාවේ අත්දැකලා ඊට පස්සේ පහළ වෙච්ච ආචාර්ය පරම්පරාව දිගින් දිගටම අත්දැකලා කියන කාරණාව. ඒ නිසා අපි හිතන්න ඕනේ නිදත් මතක් කරා ඒක මේ භාවනාවල ගියාට පස්සේ අමුතු විදිහට කාමච්ඡන්දේ කුප්පණ්ඩ පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදිහට කිපෙන වෙලාවල් එනවා. ඒකෝට හරි අසරණ වෙනවා. මොකද අපි විශාල ලෝකයකට මුහුණ දීලා තියෙනවා. මම භාවනා කරනවා, මම වැදගත් පෞද්ගලික මම භාවනාකාරයෙක් කියන්නේ කොල්ලරක උස්සගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා බලනකොට අර වෙනදා තිබුණු විදිහකවත් රැක ගන්න බැරි විදිහට ඉතාමත්ම තද බල විදිහට කාමචන්දෙන් දිගහම ඇතුළතින් පිටින් දෙකෙන්ම තැම්බෙන හුඩින් යටින් දෙකම තැම්බෙන ආප්පයක් වාගේ පිච්චෙන පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද අර සතිය සම්පජාන්‍ය අඩු වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒ නිසයි සරුවචනන්දේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ගෙන හර පාන්නේ යථාස උප්පන්නස කාමචන්දස පහීනෝ හෝති තංචපජානාදි කවදා හෝ උපදිනා වූ කාමචන්දයක් ප්‍රහාණය වෙන බව බලන්න නම් අත්ත නෑර දිකතුම කාමච්ඡන්දයට මුණ දෙන්නවා. දිකතුම කාමච්ඡන්දය මෙනෙහි කරගෙන මෙනෙහි කරන්න යන්න ඕනේ. ඒසට පුංචි මට්ට මේ කාමච්ඡන්ද දිනන තරඬ ඉදිරියට යෑමේ ශක්තිය ඇති වෙන පටන් අර ගන්න. ඒ වගේම තමයි යථාස පහිනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංජපජානාති. යම්ම දවසක අනාගාමි මාර්ගඥානී ප්‍රහාණය වුණා වූ කාමච්ඡන්දේ නැවත නෝබුදිනාතාට මගේ సంతාණයෙන් තුරු වුණා කියලා දැනගන්නකොට ඒක හොඳටම ඇඟට වැටෙන. තේරෙන්න පටන් අර ගන්නවා මේ රසායනික ශරීරයේ ඇති වෙන වෙනස්කම්, ඒ වගේම කාම වස්තුන් කෙරෙහි ඇති වෙනස්කම්, කාමයේ ආවට මම බය නොවෙන ගති හොඳට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ ඇත්තටම දුක්ඛ සත්‍ය සමුදේ. වෙන විදිහට කියනවා නම් අපි ප්‍රධාන වශයෙන්ම සංසාරයේ අතිබඳ තබලා තියෙන ප්‍රධානම ධර්මය. මහානීය ධර්මයේ පිළිබඳව පිළිකුල් කරන දායකල් නම් කවදාකවත් ධර්මාභෝධයක් නම් වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ කාමච්ඡන්දයත් එක වැඩ කරන්න ගියාම ඕකේ මට්ටම් හතරක් පහක් තියෙනවා. ඒක පිළිබඳව හොඳ ලස්සන විග්‍රහයක් පරිසම්බිදා මාර්ගය කරනවා. ඒකදී ඇත්තම පරිසම්බිදාව කියලා කියන්නේ යම් කිසි සිව්පිලිසිඹියා කියලායි අපි මේකට කියන්නේ. අත්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන විදිහට ඕනම සංකීර්තියක් ආවම ඒක ලෝකාර්ථය දානවා. මිනිස්සුෝ දන්න අර්ථයෙන් අර්ථය දානවා. ඊගාට ධර්මතාවයේ තේරුම් ගන්නවා. හේතුව මේකයි, ඵලය මේකයි ආදී වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් කාරණාව දානවා. නිරුක්තිය කියලා කියන්නේ ඒක භාෂාවට නම් වෙන හැටි දානවා. සංනිවේදනය කරන හැටි දානවා. මේ සංසිද්ධිය මෙහෙමයි. ලෝකයා දකින්නේ මෙහෙමයි. ධර්මානුකූලව ආර්යයන්ව හසල දකින්නේ මේකයි කියලා කියাদීමේ භාෂා ව්‍යාකරණයකට දාන බුල නිරුත්‍ය තියෙනවා. ඒ අතරතුර මේ ලෝක ස්වභාවයෙන් දැනගැනීමේ තාරාතිරම් තියෙනවා. ඒකේ ඉහළ ඇත්තෝ ඉන්නවා, පහළ ඇත්තෝ ඉන්නවා. ඒ වගේම ආර්යයන් වහන්සේලාමක් මේක දකින්න හැටි. විසදව දකින්න ක්‍රම තියෙනවා, දුර්ලෝ දකින්න ක්‍රම තියෙනවා. එවැනි සිද්ධිය දැකලා අනුන්ට කියাদීමේ තාමත්ම දක්ෂ ඇත්තෝ ඉන්නවා, දක්ෂ අඩු ඇත්තෝ ඉන්නවා. අන්නේකේ හොඳටම ආර්ථය වැටෙන හොඳටම ධර්ම වැටෙන හොඳටම නිරුත්‍ය වැටෙන එක තමයි ප්‍රතිබහාණය කියලා කියන්නේ. අර මුල් ඥාන තුනේ ශ්‍රේෂ්ඨ මට්ටම ආනේ ප්‍රතිබහාණ සහිත අත්ත ධම්ම නිරුත්‍ය ප්‍රතිබහාණ පහළ කරණ්ඩයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාද මාර්ගයේ දේශනා කළා කියන්නේ. ඒකදී පෙන්නලා දීලා තියෙනවා ඒ කාමච්ඡන්දේ වාගේ මේකට කියන්නේ මෙතන අපි ගත්තේ නීවරණ කියලා, නෙය්‍යානා වරණ කියලා.
ඒකේ දේශනා කරලා තියෙන්නේ නෙක්ඛම්මං අරියාණං නීයාණං. නෛෂ්ක්‍රම්‍ය අතහැරීමමයි ආර්යයන් වහන්සේලාගේ නික්මීමේ ක්‍රමය. නෙක්ඛම්මං අරියාණං නීයාණං. ඒ නෛෂ්ක්‍රම්‍යය කරන්නනම් අපි නාම රූප ධර්ම වල ඇත්ත ඇති හැටි දැක ගන්න ඕනේ. දැක්කේ නැත්නම් අල්ල බදා ගන්න. චතාවුත ඥාන දර්ශනේ ඇතිවෙන්නත් පමණයි මෙතන ස්ත්‍රියාවක් පුරුෂයෙක් ඇත්තේ නැහැ. මෙතන තියෙන නාම රූප ධර්ම පමණයි. මේ නාම රූප ධර්ම වල අත්‍යන්ත ලක්ෂණ තමයි අනිච්ච දුක්ඛ අනාත්මකම්. ඕකේ ඇති අල්ල බදා ගන්න දෙයක් නැහැ කියලා ඒ අත්හැර දැමීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය නම් වෙන ඇත්ත ඇති හැටි නැත්නම් මේ පුද්ගලයාට අතහරින්න බැරුව යනවා මේ. ආනේ විදියට ඇත්ත ඇති හැටි දැකීම වළක්වන ධර්මයට අපි කියනවා කාමච්ඡන්දි කියලා. කාමච්ඡන්දං අරියා නීයාන වරණ. ඒ ආර්යයන් වහන්සේලා නික්මීමේ මාර්ගයේ ආවරණය කරනවා කාමච්ඡන්දේ මාර්ගයෙන් එක රූප කොටක් ස්ත්‍රියාවක් කියලා අපි නම් කරනවා. තව රූප කොටක් පුරුෂයෙක් කියලා නම් කරනවා. එතකොට පුරුෂයාට ස්ත්‍රී රූපේ තරම් මනබඳනාව තව දෙයක් නැහැ. පුරුෂයාට ස්ත්‍රී වාගේ ස්ත්‍රියාට පුරුෂේ වාගේ. ඉතින් මේ බන්ධනය නිසා දිගින් දිගට සංසාරය යනවා. අපි යම්ම වෙලාවක මේ ස්ත්‍රී රූප පුරුෂ රූප කියන එක විපස්සනා පැත්තෙන් බලනවා නම් විදලා බලනකොට මේ දෙකේම තියෙන කිසිම වෙනසක් හොයාගන්න බැරි පඨවි ආපෝ තේජෝ වායෝ පමණයි. මොනම ක්‍රමයකට කපල කොටලා බැලුවා ආන්නේ විදිහට ඒ රූප රූපස්කන්ධයේ තියෙන නාම කොටස් රූප කොටස් වෙන්කරකට දැක ගැනීම සඳහා නැවත නැවතත් මේ රූපේ දකින්න කියන මොහොතක් පාස මෙනෙහි කරනවා නම් දකින්නයි කිය. එහෙම නැත්නම් ඒක පිළිබඳව සද්දයක් ඇහෙනකොට ඇහෙනවයි කිය. ඒක ගඳක් සුවඳක් වයින්නකොට පිඳිනවයි කිය. රසයක් බලනකොට රස බලනවයි කියලා. පහස ලබනකොට පහසයි කියලා. ඒක පිළිබඳව හිතනකොට ධර්මතාවය කියලා කවදාකවත් අර විදිහේ බැඳීම මට කලයකට ගිනි සිබ්බා වාගේ ලව්ගින්නක් වාගේ පැතිරෙන්නේ මේ දේ කරන්න බැරි වෙන්නේ හිත කාමච්ඡන්දෙන් ආතුර වුණු. ඒ නිසා කාමච්ඡන්ද නීයාන වරණ. තීන කාමච්ඡන්දේන නිවුත්තත්ත අරියාණන් නීයාණන් නප්පජානාති. එවැනි කාමච්ඡන්දයාගෙන් අපි වැහිලා පටලවිලා ඉන්නේ නිසා ආර්යයන් වහන්සේලාගේ නික්කී මාර්ගය අපිට රහසක්. තීන උත්තං කාමච්ඡන්දං නීයාන වරණ. ඒ නිසා කාමච්ඡන්දේට නීයාන වරණයක් කියලා කියනවා. මේ කාමච්ඡන්දය නීවරණයක් වෙන්න හතර ස්ථානයක් පෙන්ලා දීලා තියෙනවා ආගමික ජීවිතයත් තුළ ඒක පරිණාම වෙන හැටි. අපි දානයක් දෙනකොට දාන ඕත්සක්කුප්පඨානේ කත්තං කියලා දානේ දෙනකොට අපි ත්‍යාග හැඟීමක් පහළ වෙනකොට අපි එක විදිහකට කාමච්ඡන්දය කපලා හරිනවා. අපි දස දාන වස්තු අතින් නිදහස් කරනකොට අපිට ඇති වෙනවා සද්ධා විහිය සති සමාධි ආදී ධර්ම කොටාසය ඡාගාදි මුත්තාන හොඳවට ත්‍යාගීමට දන් දීමට උරු කරපු කෙනාට ඒ දාන දෙන වෙලාවේ කාමච්ඡන්දේ එන්නේ නැහැ. ඒක මුදාහැරීමක් සිද්ධ වෙනවා ඒතන. ඒතන කාම ආශාව නෙවෙයි ඇති වෙන්නේ තම සතු කාම වස්තුවක් පින්තකා හෝ අනු සතු කිරීම. අන්නේ වෙලාවේ කාමච්ඡන්ද දුරු වීමක් වෙනවා අපි ඒකට කියනවා දානයි කියලා. ඕනි මාර්ගමක් පටන් ගන්න ඕතනයි. ඊගාට සමත නිමිත්ත උප්පඨානේ එකත්තන් කියලා මූල කර්මස්ථාන දෙහිත දාලා සමතේ කියන්නේ මේ ආනාපානය වගේ සමතේට කරනවා. ඒකේ ආරම්මණයේ හිත 100%ක්ම බැඳුනොත් ඒකට ඉන්නෙත් නෑ කාමච්ඡන්දේ බාධා කරන්නේ. ඒසොරත් කාමච්ඡන්දේ නැති වෙනවා අපි අර කලින් ගත්තා වගේ අරමුණු හොඳටම ගෙවිලා ගියා. සති සමාධි තියෙනවා නීවරණයක් නැහැ අපි ඒක බව දන්නවනම් හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ වෙලාවේදී කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒ ඒකාග්‍රතාවේ නිසා ඊගාවට ඇති වෙනවා වයලක්කන උපဋාණේකත්තන් කියලා දකින දකින අරමුණේ ධාතු ස්වરૂපේ බලන්න. මේක තියෙන පඨවි ආපෝ තේජෝ වලින් පය තබනකොට ඇතිවෙනා වූ තදගතිය එනකොටම අපිට දවසක එක ගැන පරිචයක් ඇතිවෙනකන් තියෙන මේ පඨවි ස්වභාවය. තව වෙලාවක තියෙනවා ඒක උණුසුම සිසිල් ගති ආපෝ ස්වභාවය. මේ පය පොළවේ තියලා ගත්තට මේ ධාතු පයෙත් තියෙන ධාතු පොළවේ තියෙන මේ ධාතු පටලවිලක් වෙන්නේ. පොළවේ ධාතු පොළවට හිටිනවා පයේ ධාතු පයට හිටින්නේ මොකද
පයේ ධාතු වල ආබන්ධනයක් තියෙනවා ආපෝ ධාතුවේ. පොතවේ පටවි ධාතුවේ ආබන්ධනයක් තියෙනවා පටගිය වශයෙන් එකට ගැටිලා අවබෝධ කරාට උස්සන කොට පයේ කොටස් පයේ තිනවා පොළවේ කොටස් හිටිනවා. මෙන්න මේ විදිහට විසිරියන්නේ නැත්තේ මොකද ආබන්ධන ශක්තිය නිසා. එකෙම තද ගති වශයෙන් තේරෙනකොට පටවි ධාතු ආදි වශයෙන් යම්ම වේලාවක පටයේ බාහිර පටවි ධාතු අභ්‍යන්තර පටවි ධාතු පටවි ධාතු පමණයි කියලා තේරුම් ගත්තා නම් පටවි ධාතු කෙරෙහි හෝ තමන්ගේ පය පිළිබඳව කවදාකවත් කාමච්ඡන්දයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එන්නේ මොකද ධාතු මනස්කාරය. අපි කැම ගන්න වෙලාවේදී ඒ කැම දකින්නකොට ඇති වෙන ආසාව අත ගන්නකොට ඇති වෙන හැඟීම මුඛයට ගත්තට පස්සේ ඇති වෙන රස අපනකොට ඇති වෙන දේ ගිලිනකොට ඇති වෙන දේ වශයෙන් හුදුරට පිරක් පිරක් පාසා හුදුරට මෙහෙ කරමින් කරන්න බලන්න අර කා මෙකෑම සඳහා හැත්තව රසගේ දේ අඩු වෙන්න පටන් ගන්නවා මේ විදිහට ඕනම දෙයක අපි අර ඉදායිගෙන ගත්ත ආරම්භන ద్వාර තදුපන්න කියලා ඒ ඇති වෙන තදුපන්නේ වශයෙන් රසයක් ගන්න විඳිනකොට ආහාර රසයක් ඒ බුද්ධිය රසය මිහිරියාව හොඳට දැක්කොත් ඒකේ පේන තියෙන රස හයයි තීත්‍ත තත තියෙනවා ඇඹුල් රස තියෙනවා ලුණු රස තියෙනවා කටුක රස තියෙනවා මිරිස් රස තියෙනවා ඔච්චරයි වෙන මොනක් අද ඕක තමයි ඔය ඕනේ සූපසාත්‍රයෙන් මතු කරන්නේ ඉන්නේ දෙයක් නැහැ ඉතින් ඕක දිහා හොඳට බලන ස්වරූපයෙන් කෑම ගත්තොත් එහෙම කවදාකවත් අර කෑමේ පිළිබඳව විශාල සම්භාජනයක් නැහැ. අනිත් එක ඉතාමත් වැදගත් දේ තමයි ඕනෙම රසක්. හුඟක් වෙලාවක් හපනකොට එකම කිරි රසට එනවා. ඕනෙම කෑම. මොන චිත්ත රසක් වුණත් හුඟක් වෙලා හපාපයින්නේ කිරි රස වෙනවා. ඕනෙ පැණි රසක් හපාපයින්නේ කිරි රස වෙනවා. ඒ කිරි රස වෙනකන් හැදුවොත් කවදාවත් ඩයබටික්ස් වෙන්නේ නැහැ. ඒකෙදි හොඳටම ෂුවර් එකක්. ඉගෙන ගන්නවා දියවැඩියාව මුඛයෙන් නැත කරන්න පුළුවන් කියලා. මේ පැණි රසේ එනකොටම ගිල්ලොත් තමයි බඩට ගියොත් තමයි ඕක සුක්‍රෝස් වශයෙන් යන්නේ. නැත්තම් මෙහෙදිම ජීවලා ජීවවල පල්ලෙහාට ගියොත් යන්නේ නැහැ පල්ලෙහාට. ඒ නිසා ඕනෙම දෙයක එන්නකොටම සතියට ලක් කරොත්. ඒක පිළිබඳව තියෙන භයානකමක් හෝ අතිරේක ලාභයක් මොනවාක්වත් එන්නේ නිවන කඩන්න පුළුවන්. මේකට කියනවා වයලක්ඛනුපත්ථාන ඒකත්තං කියලා මෙවගේ තියෙන මේ ධාතු ස්වභාවය දැක්කම ඒක පේන තියෙන මේ ක්ෂය වෙන වැය වෙන ක්ෂණික මරණයක් තමයි හැම දෙයකම තියෙන්නේ. ඉතින් ගියොත් එන්නේ ආවචන්. ඊට කියනවා විපස්සනානුකූලව නීවරණ දියා බලන හැටි. ඊට පස්සේ කියනවා මොස්සග්ගුපත්ථානේ ඒකත්තං කියලා ආර්යයන් වහන්සේලා කාමච්ඡන්ද දියා බලන හැටි. උනාචරල් තියෙන එක නිදහස්ීමේ මාර්ගයක් වශයෙන් කාමච්ඡන්දේ දකින්න. ඒ නිසා දාන දෙන මට්ටමේදී අපි කාමච්ඡන්දේ අරිනකොට දානේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. චිත්ත භාවනා වශයෙන් කරන වෙලාවේදී ඒකාග්‍රතාවය ඇති වෙනකොට අරමුණ ඒකාග්‍ර වෙනකොට කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? පරිඋත්ථාන කෙලස් පමනයි. විපස්සනාවේදී ධාතු මනසිකාරයට යනකොට ක්ෂණික මරණය දකිනකොට ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව වෙනකොට කවදාවත් වෙන්නේ නැහැ කාමච්ඡන්. මේ වයලක්ඛනුපත්ථානේ විපස්සනා යෝගාවචරයට වෙන එක. එහෙමනම් කාමච්ඡන්දේ පිළිබඳව යම් කිසි පරිචයක් ආත්ම ශක්තියක් චිත්ත ශක්තියක් ඇති කරගැයි. ආර්යයන් වහන්සේලා කිව්වේ වෙනස්කම් එකකට බලන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්දේ පිළිබඳව අපි සාකච්ඡා කළොත් සමති යෝගාවචරයක් වශයෙන් අපි කියන්නේ කාමච්ඡන්දේ නම් වූ නීවරණ නැති කරන්නේ චිත්ත ඒකාග්‍රතාවේ නම් වූ ධ්‍යානාංගයෙන් කියලා කියනවා. සමථය ගැන කතා කරනවා. විපස්සනා ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ කාමච්ඡන්දේ නම් වූ නීවරණේ අපි නැති කරන්නේ වයලක්ඛනුපත්ථානේ කියන ධර්මයන්ගේ ධාතුන්ගේ අනිත්‍ය දුක්ඛනාත්මය දැකීම. අනිත්‍ය දුක්ඛනාත්මය දකින කෙනාට අර කියන විදිහේ ඒකාග්‍රතාවයට එහා ගිය ගතියක් තියෙන ඕනම දෙයක් විනිවිද යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ විනිවිද යන නිසා තමන් යෂ්පනා අපිට තියෙන ආනාපාන. නැත්තම් පය තියෙනකොට මේ පය ඇතිවෙන්නා වූ ඒ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති. එහෙම නැත්නම් කෑමක් කන වෙලාවක තමන්ට වැටහිනේ රස. එහෙමත රූපයක් දකින වෙලාවේදී දකින රූපේ දකින්නයි කියලා මෙනෙහි කරනකොට කදාහකත් එක හරියට මෙනෙහි කිරීම වෙනවනම්
කාමච්ඡන්දේ ඉන්න බෑ. ඊට පස්සේ වෙනස් තාලයකට තමයි හරියන් වහන්සේලා දකින්නේ විදිහට කාමච්ඡන්දේ පිළිබඳව කතා කරන්න ගියොත් ඕන තැනක තමන් බලන දෘෂ්ටි කෝණය හැටියට තමන්ගේ භාවනා ප්‍රතිපදාව දියුණු වෙලා තියෙන හැටි හැටියට කාමච්ඡන්දේ පිළිබඳ විවිධ අර්ථ කතන දෙනවා. ඒ නිසා කවදාකවත් කාමච්ඡන්දේට ස්ථිරසාර නිට්‍ය අර්ථ කතනයක් නැහැ. ඒකත් අනිත්‍යයි. ඒ නිසා අපිට කාමච්ඡන්දේ පිළිබඳව දකින්නකොටම බය වෙන දෙයක් ඇත්තේ නැහැ. අපි ලැහැත්ති වෙන්න ඕනේ. ඔය යකාවේ කියන තරම් කළු පාට නැහැ. ඔබට හොඳට මෝණ කියලා කතා කරන්න පුළුවන් නම් ඒ යකා දවසක අපිට බිම දාගන්න පුළුවන් වුණොත් ඒක පල්ලවිනීම මාරසේනාව. බිම දාගත්ත වෙනවා. හැබැයි ඒ ධ්‍යාන විපස්සනා වශයෙන් මේ කාමච්ඡන්ද බිම තැබීම ස්ථිරතර එකක් නෙවෙයි. ඔබේ චිත්ත ශක්තිය වැඩි කිරීමට වෙන තාවකාලික දෙයක්. මෙන්න මේ විදිහට විපස්සනාවෙන් කාමච්ඡන්දේ වට වට එහෙම නැත්නම් මෙලහීන කර කර කටයුතු කරන එකට ඔය විවුරුම පන්සිංහාසික කියන්නේ බොක්සින් ගේම් එකකදී ඒ ප්‍රතිමල්ලවැට දකින දකින වෙරාවේ ගහලා 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 හිම්බත් කරනවා මිනිස්සු විහිංගක බලන් ඉන්නවා. නමුත් මෙතන යන්නේ මාරාන්තික සත්නක් යන්නේ අන්තිමට ගිහිලා ගිහිලා හිම්බත් වෙච්චලා නොකවුට් එකක් දීගොහම 10ට ගන්න එකක් එන්නේ. එදාට තරහේ තීන්දුවයි. අන්න ඕක තමයි මාර්ග ඥානදී සිද්ධ වෙන්නේ. මාර්ග ඥානදී හිම්බත් කරගෙන 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 ජයගත්ත කෙනා උද්දත නිලයක් බලලා එකක් කනපුවහම ආය නැගිටින්න බැරි වෙන්න වැඩනවා. අන්න එදාට කාමච්ඡන්දේ බලන්නේ අර දානෙ දෙන කෙනා කාමච්ඡන්දේ අයින් කරන බැල්මේ නෙවෙයි. ධ්‍යානයකදී ඇතිවෙච්ච ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්දේ බලනවා නෙවෙයි. වයලක්කනෝපට්ඨාණයෙන් බලනවා නෙවෙයි. ආර්යයන් වහන්සේලා බලන ඒ සම්පූර්ණයෙන්ම ආපහු නොයන කාලට කඩා ගන්න පුළුවන් ශක්තියකින් බලන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්දේ පිළිබඳව සාමාන්‍ය පොතකින් බැලුවොත් ඕන වෙලාවක 90%කට වැඩි රචනාවල් විස්තර වෙලා තියෙන්නේ දානයේ සම්බන්ධ කාමච්ඡන්දයයි ධ්‍යානයේ සම්බන්ධ කාමච්ඡන්දයයි විතරයි. විපස්සනාවට සම්බන්ධ වෙච්ච වයලක්ඛනෝපට්ඨානේ කත්තං කියන ඒ ක්ෂණික සමාධියෙන් කොහොමද මේ කාමච්ඡන්දේ කපන්නේ කියන එක බුද්ධාගම නෙමෙයි කියලා තරම් කියන තරම්. ඕකනේ බුදුහාමුදුරුවෝ කිව්ව කොහොමද දෙයක් අපේ පොත්වල නැහැ කියලා හරියට රණ්ඩු. මේකට අවශ්‍යයි මේ ධ්‍යාන භාවනා අවශ්‍යයි අර්පණ සමාධියක් අවශ්‍යයි කොහොමද මෙච්චර මේ කෙලෙසයිත ලෝකේ එදිනදා වැඩ කරන ගමන් ගියේ වගේ පුළුවන් දොම කාමච්ඡන්දයත් යට කරන්න කියලා හරියට ආඩපාලි කියන කතාවක්. නමුත් ඒකෙන් තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ ඒත්තු එක කරලා නැති නිසා ඒත්තන්නේම සැක හිතන එක සාධාරණයි. අපිට තියෙන අනුකම්පා කරන එකයි. ඒකට උත්තර දෙන්න යන්න නරක උත්තර දෙන්න ගියොත් නිකන් අර හපාගෙන ඉන්න බල්ලෙකුට හැප්පුණා වගේ නිකන් අලුසෙන් බලු පොරයක් විතරයි ඉතුරු වෙන්නේ. අපිට කරන්න තියෙන හරියට ඕගොල්ලන් කියනවා කාමච්ඡන්දේ දුරු කිරීමේ දාන ක්‍රමයේ තියෙන දිගට කරගෙන යන්න අපේ කිසි විරුද්ධ භාවයක් නැහැ. ඒක ධර්මිකයි. ඒ වගේම සමත භාවනා කළා කාමච්ඡන්දේ යටපත් කරන්න බුණා ඒක සාධාරණයි. නමුත් මේ වයලක්ඛනෝපට්ඨානේ කියන අනිත්‍ය දුකනාත්මදී ලක්ෂණ භාර්ගයෙන් කාර්මස්තන්දය යට කිරීම කියන එක විතර බුදුරජාණන් වහන්සේ ලෝකෙට එකතු කරපු තවත් දර්ශනා පණිවිඩයක් නෑ. ඒ මොකද ওই බුදුරජාණන් 15 වෙනි ඉස්සරත් අර කලින් දෙක තිබුණා. ධානි මේ කාම ආසාව දුරු කිරීම ප්‍රතිපදාවක් වශයෙන් ඉදත් තිබුණා. ධ්‍යාන මාර්ගයෙන් දුරු කිරීමක් තිබුණා. බුදුරජාණන් වහන්සේ එකතු කරපු එකම දේ තමයි මේ පය ලක්ෂණෝපට්ඨාන එකක් අංගය. මේක හරිම සෙල්ලක්කාර දෙයක්. ඒ මොකද කාමච්ඡන්දෙට එන්න ආරිනවා. බය නැහැ. ඒකට එනවට බය නැහැ. ඒ එනකොට මෙන්න නැති කාමච්ඡන්දෙමට ආවා කියලා දැනගන්න. ආපුහම ආපු බව දැනගන්න. ගියාම ගිය බව දැනගන්න. ආන්නේ විදිහට කාමච්ඡන්දෙ පිටමද සතිය පිහිටුවීමේ. ප්‍රමිනිච්ච කාමච්ඡන්දෙ කියලා. හොඳටම තේරෙනවා කාමච්ඡන්දෙ නැතුනම් කවදාවත් නිවන් ලබන්න බෑ කියලා. අත්‍යවශ්‍ය අංගයක් තියෙන කාමච්ඡන්දය. එසයි යම් ආකාරයකින් කාමච්ඡන්දය සංසාරයට බැඳ තිබීම සඳහා පාශයක් වෙනවද? ඒ ප්‍රමාණයම කාමච්ඡන්දය ගැන දැන ගැනීම නිවනට මාර්ගයක්. කිනම් නැත්නම් කාමච්ඡන්දය දුරු කිරීමමයි මේ නිස්සරණය කියලා කියන්නේ. නික්කම්මයි කියලා කියන්නේ. ඒක නිසා මේ කාමච්ඡන්දය පිළිබඳව මේ දක්වන දර්ශනවල විවිධ කෙනා විවිධ දේවල් කර දෙයින් සම මතක් කරනවා. මේ විපස්සනා භාවනා කරන ඇත්තෝ
එහෙමද විපස්සනාවේ කාමේ වයලක්ඛනෝපත්තානේ කත්තං කියන විදිහට කාමච්ඡන්දේ දැක් ගන්න පුළුවන් ඇත්තෝ කරුණාකර මේ දාන ආදී වැඩ නිසා කාලේ නැස්ති කරන්න එපයි කියලා. විපස්සනා කරන වෙලාවේදී දාන කතා කතා කරන්න ගන්න එපා ඔළුවට. ඒක එතකොට ක්ලේශයක් වෙනවා. විපස්සනා කරන වෙලාවේ මට ධ්‍යාන නැහැ කියලා පශ්චාත්තාප වෙන්නට ඒක ක්ලේශයක් වෙනවා. අපි දැනගන්න ඕනේ දැන් අපිට කියන කාමච්ඡන්දත් එක්ක මූණට මූණ දාලා වැඩ කරන එකයි අවශ්‍යතාවය ආරක නැහැ මේක නැහැ කියලා අනන්ත තරකයි. අපිට මේ වගේ කරන්න බැරි වෙලාවල් වල අපි ධාන මාර්ගෙමුත් මේක කරන්න ලෑස්ති වෙනවා. පහසුකම් නැති වෙලාවත් ධාන මාර්ගෙමුත් කරන්න. නමුත් විපස්සනාවේ එළියට ආවට පස්සේ මේ මූණට මූණ දාලා සටන් කරන වෙලාවේදී මේ වෙලාව නාස්ති කරන්න අරකයි අනික් වැඩ සඳහා. ඒ නිසා යෝගාවචරය විපස්සනා යෝගාවචරය තමන්ගේ චර්යාව තමන්ගේ දින කාලසටහන අනුන්මට ආරියා කියනවා මෙයා කියනවා කියලා වෙනස් කරන්න ගිහිල්ලා වැටුණට කවුරුත් වගේ කියන්නේ නැහැ. මේ සයිපු කියලා විශාල ඥානයකින් මේක භයානක සංසාර භයානකම දැනගෙන හරියට කරන පින්කම් පවා අහන බණ පවා කියවන බණ පොත් පවා හරියටම තේරුම් ගන්න ඕන එක විපස්සනාවට ධෛර්යයක්. විපස්සනාවට කුළු ගැනීමක් වෙනවනම් ඒකාන්තයෙන්ම අපිට අර ඉදිරියට යන්න ගැම්මක් වෙනවා. එහෙම නැත්නම් අපි කරකවල අතහැරියා වගේ මේ විදිහට කෙරුවොත් එහෙම කවුරුත් දන් දෙන එකක් නැහැ. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙන කියලා නානා ප්‍රකාර මම දැන මම විතර බැනුම් අහලා නැහැ ওই ප්‍රශ්නේදී කවුරක් අහන්න. මොකද මේ පොඩි කාලේ ඉඳලා මම ගතියක් තිබුණා මේ සාමාන්‍ය ලාමක කුසල් වලට යනකොට ඇදිලා යන්නේ නැති ගතිය. ඉතින් ඒක සමාලලට පේනවා කට්ටිය. අපි තාම අහන ප්‍රශ්න ආවම මම අතර මෝඩකමට උත්තර දෙන්න. ඉන්නාට පස්සේ මට මතක ඒ දවසක හැන්දෑවේ නම් යමාට විතර වෙන්න තිබි සාකච්ඡා පටන් ගත්තේ පාන්දර 2:00 මාර වෙනකම්. මේ වෙලාවට විභාග ඉවරයි නිකන් අර යුනිවර්සිටි හිටන්ද නිවාඩු දෙනවයි කියලා වෙලාවල් තියෙන්නේ. ඉතින් දිගට කයිවන පුතිය පාන්දර වෙනකම් මේ විදිහට ওই වැඩෝලේ වැඩක් නැහැ කරනවා නම් කරන්න තියෙන්නේ මේකමයි කියලා මගේ අදහස. අනික දෙයක් නැහැ මේ ආගම රැකෙන්න ඕනේ, චාරිත්‍ර රැකෙන්න ඕනේ, මෙවුවා කෙරෙන්න ඕනේ, මේ පින්කම් කෙරෙන්න ඕනේ දිගට යනවා. ඉතින් මේකදී මම මෙහෙම මං යතින් මෙහෙම වැරදුනහම මං කියන්නේ මේවා ඉතින් පටලැවෙන්න යන්න එපා. හොඳට තේරුම් ගන්න ඕනේ නීවරණයන් දුරු කිරීමේ ක්‍රම හතරක් අපේ ශාසනයේ තියෙනවා. ඔය එකක්ම නෙවෙයි. දාන දීමත් එකක්. ඊට වැඩි ලොකුයි ධානයකින් අයින් කරන එක. ඊට වැඩි ලොකුයි අනිත්‍ය කනාත්ම වශයෙන් විපස්සනා වශයෙන් කරන එක. වෙන විදිහක නම් ක්ෂණික සමාධියක් ඇති කර ගැනීමේ තියෙන දක්ෂකම. එතකොට විතරයි අවසාන වශයෙන් අර ආර්යයන් වහන්සේලා විසින් අත්දකින අවසාන මේ නීවරණයන් පිළිබඳව පරිසමාප්තාර්ථය ගන්න පුළුවන්. කවම කවදාකවත් ඒ සමත නිමිත්ත උප්පත්තානේ කත්තං කියන එකෙන් නැත්නම් සමත නිමිත්ත මුදුන්පත් කරගැනීමේ ලබන ඒකාත්ම භාවයෙන් ඒක මේ චිත්ත ඒකාග්‍ර භාවයෙන් ඇති කරගන්න නීවරණයන් පහ කිරීම කවදාවත් ස්ථිර නැහැ. කවදාවත් ඒක නිෂ්ඨාවත් නෙවෙයි. කල යුත්තේ නම් වයලක්කන උපဋාණේ කත්තා ධර්මයාගේ කය වය දෙක දැකෙමි ඒ තුලින් නිවන දුරු මේ නිවර්ණ දුරු කරගෙන මේ කමේ පාල කිරීම. ඒ නිසා තනි තනි මේ මොකක්ද කියන්නේ තනි කඟ වේනගේ අඟ වාගේ තනි සතරක් මෙතන තියෙනවා. බෙදා හදා ගන්න ගිය ගමන් අපි ඒකාන්තේ මර ලාමක ක්‍රමෝට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට නම් මේ බණ ඇහෙනකොට නම් තේරෙනවා මේ වගේ අපි දැඩි අධිෂ්ඨාන පූර්වකව හරියට කලියුත්තර කලියුත්ත දැනගෙන ගියොත් අපිට බොහොම ලේසි. එහෙම නැතුව අර කාමච්ඡන්දේට බරව හේජුතුකං මේ වගකීම් එහෙම ඔක්කොම දාගත්තොත් අපිට ඒක නීයානා වර්ණයක් වඩටපත් වෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ කෝක කරන්න ඕනද කියන එක කල්යතු තීන්දු කරන්න බෑ. අපි හැම වෙලාවට ඒට අදාළ ඥානෙ ඒ වෙලාවට පහල කරගන්න එළඹ සිටි තත්වයේ පිළිවෙල සත්‍ය පිහිටවා ගන්න පටන් අරගත්තොත් කාමච්ඡන්දි බොහෝම හොඳ අපිට අභ්‍යාසයක් ලබා දෙනවා. ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. ඒ නිසා කාමච්ඡන්දියට ක්‍රියා කරන ආකාරය අනුව අපේ ප්‍රගමණය හොඳට දැක ගන්න පුළුවන්. මොකද කාමච්ඡන්දිය නිතරම වැට දෙමින් පහර දෙමින් තියෙන දෙයක්. ආහනේ පහර දෙනදී අපිව පරීක්ෂා කරන්න ආපු දෙයක්. අපේ ගුණ, අපේ හැකියාවන් පරීක්ෂා කරන්න ආපු දෙයක් මිස ඒකට බය වෙලා ඒක නොදකින් ඒක නොපතන් කියලා යන්න පටන් අරගත්තොත් අපි පරීක්ෂණේ මග ඇරියා වෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ පිළිබඳව මේ හතර ආකාරයෙන්ම දැනගෙන දිගින් දිගට දිගින් දිගට කටයුතු කරුවොත් අපි කරන කුසල් හැමදාම අධි කුසලයක් බවටපත් වෙයි. දානයක් දුන්නත් අපි දාන දෙන්නේ දැන් අන්නර විපස්සනා ස්වරූපයෙන් දැනගෙන කරන දානය පිළිබඳව සතුටුමත් වීම ගැන තමයි අපේ ලොකු පිළිතියේ.
සමත භාවනාවක් කළත් ඒ සමත භාවනාදී ඇතිවෙනා වූ නීවරණයන්ගේ තොර தත්ත්වේ නීවරණයන්ගෙන් තොර தත්වයක් බව දැන ගැනීමේ දක්ෂකමයි අපිට තියෙන්නේ. තොර වෙච්ච භවෙන් ඇති සතුට බුද්ධි විඳගෙන නිත්‍ය ධම්ම සුඛේ විහෙරණ එක නෙවෙයි. ඒකට පෙර. ඒක පාසය. ඒ පාසය ගන්න නැතුව මට කාමච්ඡන්දේ දැන් නැහැ. ඒක නැති කරගත්තම මම සමත ක්‍රමයකට. දැන් කාමච්ඡන්දේ නැහැ කියලා හොඳට දන්නවනම් සමතිදිගේ තව ඉස්සරහට කියලා අවශ්‍ය කරන්නා වූ ඒ ධ්‍යාන තත්ත්ව ලබා ගැනීමත් අපහසු නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ නිදහස් වීම දක්වලා තියෙන්නේ ණයකින් නිදහස් වෙනවා වගේ කියලා. කියන්නේ කාම ආශාව කියන්නේ ණයක්. කාම සේවනය කියලා කියන්නේ ණයක්. ඒක දඩයක්. ඒක සිපිරිකයක්. ඒක ලෙඩක්. ආනේ ලෙඩෙන් අතරුණාට පස්සේ අනික් කට්ටිය අපිට ලෙඩ දාන්න හදනවා. මොකද මේ ලෙඩ දාගන්නේ නැත්තේ කියලා. කසාදපතිනේත් කට්ටිය අහන මොකද වඳින්නේ නැත්තේ කියලා. හරි අධිකාරම් මාත්‍යෙන් අහුවා ටෙලිවිෂන් එකේදී මම බැලුවේ නැහැ. මහත්ය විවාහයලා නැද නැහැ. ඇයි මහත්ය විවාහ වෙන්නේ නැති කියලා. ඒවා මහත්යෝ මහත්ය හිරේ වැටෙන්නේ කැමතිද කියලා. නැහැ කිව්වා. මහත්තු කසාදෙට අපේ සිංහලෙන් කියන්නේ හිරයක් ගන්නවා කියන එක. මම හිරේ වැටෙන්න කැමති නැහැ කිව්වා. ඉතින් ඒක අනික් කටට වෙන්නේ ඇහි කටු වෙනවා. මොකද මේ අනික් මිනිස්සුයි මම වගේ කුෂ්ඨ රෝග හදාගන්නේ නැත්තේ. මොකද ලෙඩ දාගන්නේ නැත්තේ කියලා. ඒ නිසා මම අවුරුදු 26 ඉඳලා 36 දක්වා ගත කරපු කාලේ ඔය පස්සේ මම උත්තර දිශාවේ ප්‍රදේශය බලනකොට මට ලේසිම වැඩේ වුණේ කුණ්ඩේ වවාගත්තම රැවුල වවාගත්ත නැබ ළඟට එනවා. කුණ්ඩේ වවාගත්ත දිගටම දින නිකම්ම නිකම් මුලින්ම රකච්ච මිනිස්සු වගේ තමයි හිටියේ. එහෙම නැත්තම් මේ ප්‍රශ්නට උත්තර දීලා බේරන්න බෑ. මොකද කාමච්ඡන්දේ ඉන්නේ නැත්තන්ද අනික්කච්ච කාමච්ඡන්දෙන් ගැලවෙන්න කටයුතු කරනවා කියන එක මහා භයානක ත්‍ත්වවාදී වැඩක් වගේ පේනවා. ඔය පාකිස්තානයේ කාලයක් තිබුණලු එදින අෆ්ගනිස්තානයෙන් ආපු පුරුද්දක් වෙන්නේ නැති සෑම කෙනාම මේ මජ්ජාවි බොණ්ඩ බොණ්ඩ. ඒ රටේ හැමදාම කඩු කුඩා බොනවමයි. ඒක ජාතික චාරිත්‍රයක්. කවුරු හරි බොන්නේ නැත්නම් ඉරගෙඩේට දානවලු පිස්සු කියලා. ඒ වගේ තමයි මේ ලෝකයේ හැම කෙනාගේම ගාගෙන තමනුත් ගාගන්න ලෝකයක්. ඉතින් මේකෙන් ගැලවෙන්න හදන කෙනා ගඟ දිගේ හිට පිනනකෙක් වගේ. එතන යෝගාවචර ධර්මයේ වැඳිය යුතුයි. ඒ වගේ තාමත් ඉන්නේ මේ කාම භෝගි පුද්ගලයොත් එක තාමත් මේ ගාගාරික පුද්ගලයොත් එක ඉන්නේ ආන්නේම ඉන්න ගමන් ඒ ගොඩක් නැහැ මේ ගොඩක් නැහැ. එළෝ මෙළෝ දෙක තියෙන අතරමැද මේ කාමච්ඡන්දේ වගේ තාමත්ම ගැඹුරු ධර්මයක් එක්ක මේ පුංචි සතිය කියන උපකරණය ළඟ තියාගෙන මේ කරන සටන ඇත්තටම වැඳිය යුතුයි. ඒසයි අපි සුකසාන්ද පවක් කියලා කියන්නේ බුද්ධහදී උතුමයන් වහන්සේලා. මෙවැනි පිරිසක් දකින්න මොන්න තරම් සතුටු වේද? පුළුවන් ගමනක්ද මේ යන්නේ? තොලියක් කියලා ගමනකදී ඉහළට යන්න වගේ විශාල ධෛර්යයක් ඇති කරගෙන නම්බුවක් ලබාගෙන සාදයක් සත්කාරයක් බලාගෙන නෙවෙයි. සාමාන්‍ය වගේ ගමනක අපි එදිලා ඉන්නවා කියලා අපි පුළුවන් තරම් චිත්ත ශක්තිය ඇති කරගන්න. ඇති කරගෙන බලනකොට අර විද්‍යාව මරන්න මේ සරුවචනාංශයේ දේශනා කළ තියෙනවා මේ වගේ ශක්තියකින් කටයුතු කරනවා නම් මහණෙනි හිමාලය කන්දෙන් බලට පලන්න පුළුවන් දෙකට මේ වගේ මේ පහතු තුචෝ අවිද්‍යාව මොකද්ද කියලා අහලා තියෙනවා. ඉත තරම් දැඩි අධිෂ්ඨාන ශක්තියකින් තමන් ගත්තයේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ධර්ම වඩනකොට ඉත ගන්න බැරි දේවල් කරදරයි. එතකොට අවිද්‍යාව නිවරණ කේව බොහෝම පුංචි දේවල් බවට පත් වෙනවා. ඒක සඳහාවි සද්දන්ත කුලේ ඇටෙක්ගේ වීර්ය ගන්න ඕනේ. කැටකිරිල්ලක් වගේ වෙන වෙන හිතකින් කරන්න බෑ. වෙන වෙන දියොත් මේ කරා ලොකු වෙනවා. අපි සද්දන්ත කුලේ ඇටෙක්ගේ බලනකොට නිවරණ නිකන් බඩ බඳුරක් වගේ පුංචි වෙනවා. ආන්නෙන් බලන්න යන්න නම් මම පැහැදිලිව ප්‍රකාශ කරන කවදාහකවත් දාහනකින් ඇති වෙන ශක්තිය නිවරණ පොඩි කරන්න බෑ. ඒ වගේම ධ්‍යානකින් ඇති වෙන ඒකාග්‍රතාවයෙන් නිවරණ පොඩි කරන්න බෑ. නිවරණ පොඩි කරනනම් අනිවාර්යයෙන්ම තමන්ගේ ඉදිරිපත් වෙන දේ තුල ධාතු මනස්කාරේ ක්ෂණික සමාධිය ක්ෂණ වශයෙන් බිලි බිලි යන ගතිය නැත්නම් ක්ෂණික මරණය දැක්කා නම් ඒක ඒකාන්තික නිවරණයෙන්ද ප්‍රධාන උත්තරයක් බාටපත් වෙනවා. ඉතින් එහෙම මේ සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. අද තේමීමේ තේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මේක පිළිබඳව වුණා තව මේ ඇත්තට මේක නීවරණ පිළිබඳව
ආනච්ඡන්දේ ගැනම ඉගෙන ගන්නකොටත් නිවන පිළිබඳ පොඩි පොදු මේ සැලකීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ අතරමැද ඉතින් අර ව්‍යාපාද සීල මිද්දාදී වශයෙන්ුත් මාතෘකා විචත් විචිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි තව ටිකක් වෙලා ගන්න වෙයි. ලැබෙන පාරත් ඒ අර ආනච්ඡන්දේ ගැනම ඉගෙන ගන්න ඒ අතරමැද නිවන ධර්මත් එකින් එකකරන්න බලාපොරොත්තු වෙනවා. අමුතර මෙතෙක් කල් කරගෙන ගිය පාරෙම තමයි ඉදිරියට යනවා නම් මේක අල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙමනම් මේ බණක් විතරක් අහුවට බොහොම අමාරුයි මොකද්ද මේ කියන්නේ කොහෙද කියලා තේරුම් අරගන්න. ඉතින් ඒ නිසා මම මගේ නිරීක්ෂණය තමයි එකම පිටසක් එක එකම සූත්‍රයක් ගන්න බොහොම ඇතුළට යනවා නම් එන්නේ යමුරකට යන්න පුළුවන්. ඒ නිසා සතුටු වෙනවා ඇති මාස 3ක් පින්න හම්බෙච්ච එක ගැන කියලා. ඒක මම වාචික තියාගන්න යන්නේ නැහැ. මම කියන්න හදන්නේ මේ ගත්ත ගැම්ම කඩා ගන්න එපා. කඩල ඉවරනට පස්සේ ආයසරයක් ඉතින් වැටුනට පස්සේ ආයතනයි කියලා කියන්න බා. හම්බෙච්ච වෙලාවේදී ඒක ලාමක දේවල් වලට ගනුදෙනු කරන්න යන්න එපා. හෙට්ටු කරන්න යන්න එපා. හෙට්ටු කරන තු යන්නේ ගියොත් තමන්ගේ මාර වැරදිච්චව හරි කියව ශක්තිය ගන්න ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව නම් ඉතින් වෙන ක්‍රමයක් මන් නම් දන්නේ නැහැ. ඒක නිසා මේ මෙතෙක් වෙලා අපි ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව කීසු කළ යුතු දේවල් තියෙනවා නම් අපි ඒකට අරුම් කන් දීලා නැත්තම් අපි චාරිත්‍රානුකූලව දෙවියන් පිඳීමේ ඥාතීන් සිහිපත් කර ගැනීමේ පරමාර්ථ සිහිපත් කර ගැනීමෙන් අපේ දේශන ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ අටසිල් සමාදන් වෙලා ඉන්නේ නැත්තො එහෙනම් තමයි මේ වෙලාවට ක්‍රියාත්මක වෙන භාවනා ඉදලා නැත්තඳ මේ පොදුවේ කියන්න පුළුවන් දැන් භාවනා කාලේ පැයකට වැඩි කරන්න වෙලා තියෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම කාලසටහන වශයෙන් උදේ 6ට වෙනුවට 5:00ට විතර ඉන්න පුළුවන් නම් අපිට වැඩිපුර උදේ පාන්දර වෙලාවක් ගන්න පුළුවන්. ඒක මන් දන්නේ නැහැ මේ කාලසටහන සකස් කිරීමත් හොඳයි කියලා. නමුත් සම්මුඛ පරීක්ෂණ කරනකොට පේනවා මෙතනදි ටික වෙලාවක් ඉන්න දෙන්න වෙලා තියෙනවා. දෙවෙනි එක 9ට වාඩි වෙච්චාම ඒක 10ට ඉවර කරන්න නැතුව 10 මාර 11 වෙනකන් දිගටම යන්න දෙන්න වෙනවා. ඊට පස්සේ 2 3 නම් කොහොම ගියවයි මොකද ඒක ටිකක් අමාරුයි ගල්ලන්න ඕන එක. ඊට පස්සේ වාඩි වෙන වාඩි වීලත් ඊගාට දෙන සක්මන ගැන හිතන්නේ නැතුව දිගට යන්න ඕනේ නිසා යම් කිසි කෙනෙකුට ඉන්න බැරුව පිට වෙන්න වෙනවා නම් අනිකායට බාධාවක් නොවන විදිහට කිට්ටුක සද්ද කරන්නේ නැතුව පැයක වෙලාව මැදිකක් දැන් පේන්න තියෙනවා. ඒ වගේ මේකේ වැඩ ගන්න පුළුවන් පිරිසකුත් ඉන්න නිසා භාවනා කාලේ පොඩ්ඩක් වැඩි කරන්න ඒක ලෙවල් අර දෙපැත්තෙන් කාලේ හොයා ගන්න වෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පුළුවන් තරම් අඩු වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන දැනුම හොඳටම ඇති. නමුත් ඒකෙන් මම ඒක කපලා දාන්න උත්සාහ කරනවා නෙවෙයි. අපි මුල් මුල් දවස්වල වගේ මූලික හඳුන්වාදී මොනවාක්වත් කරන්න යන්න ඕනේ නැහැ. කවුරු හරි අලුතෙන් එනවනම් ඒකට මට වෙනම වෙලා ගන්න පුළුවන්. එහෙට ගිහිල්ලා මෙසෙන්දී හඳුන්වාදීම මේ අලුත් කිරීම නැතුව ආපු වේගය මේක ඇති කරගන්න ඕනේ. ඒක නිසා අපි හෙටත් අටහමාර තමයි අපාර නැත්නම් අටහමාර 10හමාර සර්ම සාකච්ඡා පවත්වනවා. ඊට පස්සේ දවසේ සිකුරාදා අවසාන දවසේ සිකුරාදාත් අපි සතිපට්ඨාන ධර්ම දේශනා පවත්වනවා. අනිත්ක මෙතෙක් කමඨාන් සුද්ධ කරනකොට මම සාමාන්‍යයෙන් හැම කෙනත් එක්කම පළවෙනි දෙවෙනි කමඨාන් සුද්ධ කිරීම නිසා සවිස්තරව කෙරුවා. නමුත් හැම කෙනාම ඊට පස්සේ මේ දවස් දෙක අතරව හැරයක්වත් මට හම්බෙන්න අවශ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් හොඳ වරුද්දක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම මේ පිටිසටහනක් ලියාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ සටහන ලියන්නේ ඉතල මේ කොලේ කියවන්න ඕන. කොලේ කියවලේ මේ කොල තියෙන නේද? සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒක මගේ නෙවෙයි, මගේ ගුරු දෙවියන් වහන්සේගේ එලා. මේ විදිහට බලලා පුළුවන් තරම් කෙටි කරගෙන ඉන්න. ඒ අලගිය මුලගේ විස්තර මුකුත් ඕන කමක් නැහැ. මෙන්න කර්මස්ථානේ මෙන්න මම මෙලේ කිව්වේ මෙහෙමයි වැටුනේ. ආනේ ක්‍රමයට යනවා නම් බොහොම ඉක්මනට අනික් කට්ටියට වෙලාව සපයන්න පුළුවන්. එතකොට මට විවේක තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට මට අර දෙක තුන පරියන්කේ එහාට මට මෙහෙට එන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එහෙම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. දැන් තමයි දන්නවා. ඉතින් අර එකිනෙකාගේ විවේකයට ගරු කිරීම, ඒ වගේම එකිනෙකාගේ හිමීට වැඩ කරන කතියට ගරු කිරීම එළියට පේන්න ඕනේ, ඇතුළට පේන්න ඕනේ. ඒකකට තමයි අර අපි දවස් 3-7ක් හරි කරන ආව ගැම්ම හොඳ ජවාදික කරගන්න පුළුවන්. ඒක මට හිතෙනවා මතක් කරන්න. ඒ නිසා පුළුවන් අය විශේෂයෙන්ම පහමාට විතර මේ ශාලාව ආලෝකවත් කරලා වැඩ කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවනම් එන කට්ටියට කරතයි මම ඇත්තටම සතුටුයි. මේකේ ඉන්න කට්ටිය දොරවල් අරගෙන වහනකොට බොහොම විවේකීව කරනවා. ඒ සමහරුගේ තාම තියෙනවා ඒ ගතිය පොඩ්ඩක් සැලකනවා, මලි ගතියක් අර
ඇතුල් වෙනකොට පිට වෙනකොට ඒක ආත්මයි අත්තරදි වෙන්නේ නැති එකට අපි ඉච්චන දොස් කියන්නේ තරකයි. නමුත් මේකත් වැඩි වෙන නිසා ශල්‍යාකාරයකට ඇතුල් වෙනවා සේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ගැඳපිලියකට ඇතුල් වෙනවා සේ ගෞරවයේ තියෙනවා. හැම යෝගාවචරයකටම රහතන් වහන්සේකට වගේ සලකන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම අර එකිනෙකා කෙරෙහි මේ අනවශ්‍ය හිතිවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක ගෞරවයේ දිගට දිගට යනවා. ඒ වගේම සංඝයා වහන්සේලා කෙරෙහි පුළුවන් තරම් ගෞරව කටයුතු කටයුතු කරන්න මේ ගෞරවයකට ආශ්‍රය කරන කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හැම කෙනෙකුටම මේ කොහොම ලොකු ගෞරවයක් දෙනකොට පූජා පුදන කෙනාට තමයි නැවත පුදු ලැබෙනවා වගේ තමන්ගේ தත්ත්වෙත් තිස් වෙනවා. ඒක මේ බාහන ගාලාවට සලකන්න ඕනේ. මේකට මොකක්ද කියන්නේ ශල්‍යාගාරයකට වගේ බුදුන් වැඩ ඉන්න තැනකට වගේ සලකන කටයුතු කරන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට ඉඳ ගන්න පුළුවන්, ඕන කෙනෙකුට සක්මන් කරන්න පුළුවන්, පටලැවිල්ලක් එන්නේ නැහැ. ඒ නිසා 10ට කරන 9ට ගන්න එක 10 මාර වෙන එක මුගල දෙනෙක් දැනටමත් කරගෙන යනවා. හැන්දාවෙත් තුනෙන් පස්සේ වාඩි වුණාට පස්සේ ඒක දිගටම කරගෙන යන්න පුළුවන් තරම්. එහෙම මේකෙන් ප්‍රශ්නයක් ආදරි මොනවාරි කීිටියමක් තියෙනවද? මම දැනේ මම දැකපු අත්දැකීමක් අනුව මම මේ මතක් කරේ. එකඟ දෝ නැද්දෝ? හරි, එහෙමනම් අපි මේ ධර්ම දේශනාවේ අවසානයේ ලකින්න බලාපොරොත්තු වෙනවා. ගාථා සජ්ජායනා කළ සියලු දෙනාම එකතු වෙ මේ රැස් කරගන්න ලද උතුම් පින මේ දේවල් ආරක්ෂා කරන අපිට මේ රටේ හිතුවරු කරපු සෑම සියලුම පේන නොපෙන සියලු දෙනාම සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා හිත සාදර කරගන්න. ඒ වගේම අපේ නෑදෑයින් ඉන්න ඇත්තු නැති ඇත්තෝ සියලු දෙනාවත් මේ පින දැක සාදු කියලා අනුමෝදන් වෙත්වා. අපිටත් මේ යන බාර තවත් ශක්තියකින් ධෛර්යයෙන් බලයෙන් යන මිස ආපස්සට එන විදිහේ අසුරක් හෝ වෙන ධර්මතාවකින් තොරව බාධක ධර්ම දුරු වෙලා හැකි ඉක්මනින් මේ කටයුතු සාක්ෂාත් කරගන්න අපිට මේ කුසලයේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණී වගේ භාවනා මේ කුසලයේ හේතු වේවා කියන අදහස තියාගෙන සියලු දෙනාම හිතාවතා චාදී ගාථා සජ්ජායනාවට පිළිඹෙමු. හිතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ ජීවා සබ්බසම්පatti සිද්ධියා හිතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බසම්පatti සිද්ධියා හිතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සියලු දෙනාම ඉන්න විදිහට වන්දනා කරගන්න මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. සුවපත් වෙත්තා.
සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හොතු සෝපත්තිත්වා සෝපත්ති